Ivan asa? Ivan Bruno Ivan. Ivan Ivan Bruno Ivan. Ivan 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 May. Api pas dina minno ne dad? Ha? Pas dina? Ai api hatara dina sagarai ne make karanne. Nitya samajika sagara. Dad tinna dad. Inno inna. Api hatara dina sagarai. අයියෝ මේ මේ අපි මේ පටන් ගන්න කලින් මේ hina වෙවි හිටියේ අර අර වීඩියෝ එකට ඒ වීඩියෝ එක ඉන්න මම ඒක ප්ලේ කරන්න නැගේ චිට්ටක් ආව අරගෙන යන රත්නපුර ඕකඩවත්ත විද්‍යාලේ මම නම දන්නේ නැහැ ඔහු චන්ද්‍රිකාවක් හැදුවා ගිය සති ඒ කියන්නේ අපිට ඊළඟ પરම්පරාවට අවශ්‍ය Ali ettu age buddhimathun neratliyawa aragena yana. Ayyo. Dan metana mokadda vela thiyenne kiyala mulinma kiyalemuda? Eka thama. Naththam. Naththam patlenawa. Patlenawa ne. Menna mehema post ekak danawa ape Danushka Nayanajit kiyala kiyenne. Eka danneth mehema. Ratnapura okapathana medhi vidwale samanya pela sisuweku chandrikawak nipadawai. Tamange rate dakshinta atta nodena baladaringe askam areva aranakam shaya karanna shaya karanna 41 dak shaya karala den den ma den eke e e news ekak e news ekak paradiyak vihiluwak kiyala therum ganna oke eka wachanayai therum ganna oh eka ne oke dena okapatana vidyalaya kiyala ekak okapatana kiyana ekak therenn naththam karuna karala tag dala gihilla සිංහල කොමඩි ක්ලබ් channel එකේ තියෙන මගේ වීඩියෝ එකක් පද පෙරලිය කියලා. අන්න හරි. ඒක බලන්න. පද පෙරලිය බලන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඔකපතර විද්‍යාලය කියලා විද්‍යාලයක් තියෙන විදියක් නැහැ කියලා. දැන් ඒක දැකලා අර බලහන් අනිත් එක තමයි ඒකේ චන්ද්‍රිකා විදියට තියෙන එක. පින්තූරේ පින්තූරේ. කොහොමද කොරුඹට මේක මොකක් එකක් තියෙනවා. ටිකක් චූටි. රෙද්දක් උඩ තියපු චූටි එකක්. ෂුවර් එකට නැහැ උතන ද අත්නායක එම් හේරත් මහත්තයා වගේ අයට තියෙන ද ඉන්දියාවත් රොකට් එකක් යවුවා කොම්ද අපි අපි මොකද කරන්නේ අපි මොකද කරන්නේ කියලා ඉන්දියාවේ රොකට් එක ඕවර්ටේක් කරන්න ඔය ට්‍රයි එක තියෙනවා ඉතින් ඒ කලබලයට මේ එයාට ඔය ඔකපතන එහෙම අහුවෙන්නේ නැහැ ඒක අහුවෙන්නේ නැතුව ඉතින් ටක් ගාලා මේ ඇත්ත චන්ද්‍රිකාවක් කියලා හිතාගෙන දමලාරිනවා කියලා ITN එකේ මං කියන්නේ ITN එකේ නෙවෙයි ස්වර්ණවාහිනී 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 හරි එතකොට මට ITN එක කියලා ගියා නිතර ITN එකට එනවා දොරමණ්ඩලාවට එනවා එනවනේ එතකොට ස්වර්ණ ආයේ මේ ප්‍රෝග්‍රෑම් එක බලන අය genu සෑහෙන පිරිසක් මේ වෙනකොට හිතාගෙන ඇති හා හරි හරි ඉස්කෝලේ කොල්ලේ චන්ද්‍රිකාවක් හදලා අපිත් සෙල්ලම් රටක් නෙවෙයි අපිත් හඳ තරණයට ලෑස්ති මරු කඩියක් අපිත් කියලා එහෙම නෑ අනවශ්‍ය ආඩම්බරයක් එහෙම හිතට අරගෙන ඇති අනවශ්‍ය තොරතුරක් හම්බෙලා මේ මම කියන්නේ මචන් දැන් මේ ඉන්ටර්නෙට් එහෙම තියෙද්දි මේ වගේන හොයලා බලන්න අඩු ගානේ දැන් අත්තනායක එම් හේරත් මේ ඉස්කෝලේ කොහෙද තියෙන්නේ කියලා Google කරලා බලුවා නැප් එකේ ගහලා බලන්න එපා ඔකපතර විද්‍යාලේ කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕනේ හරිනම් නේ يعني කලබලෙට ගිහිල්ලා කියන්න කලින් මේ කියන්නේ ජාතික නාලිකාවක නේ මිනිස්සු බලන් ඉද්දි අඩු ගානේ මේ එහෙම ඉස්කෝලයක් තියනවද කියලා බලලා තියෙන්න එපා නෑ ගිහිල්ලා තමලා අරනවා බලන අයත් ඒක බාර ගන්න ඉතින් මෙහෙම තමයි බං අපේ ඇකඩමික් ලෝකේ පොරවල් වැඩ කරන්නේ මෙහෙම නෑ ඔය දේශීයත්වය ගැන දැනුම් පද්ධතියෙන් සෑහෙන ප්‍රමාණයක් ওই විදිහට තමයි සම්ප්‍රේෂණය වෙලා තියෙන්නේ ෂුවර් එකට මේක දැන් ඉන්ටර්නෙට් එහෙම නැති කාලේ මොනවද කිය නොකියන්නත් දැද්ද ගියාම ඔයවිල ටීවී වලට ඉතින් දැන් විතරමඟ දැන් මේක මේ පැය 14කට කලින් මේ ධනුෂ්ක නයනජිත් මෙහෙම Facebook එකේ දාලා දෙනවා Facebook එකේ මම දාන post අනන්තවත් page එක viral ගියාට පළවෙනි වතාවට මම දාපු ආතල් මම ආතල් එකට දාපු post එකක් ගැන TV එකේ කතා කරන්නේ අත්නායක අත්නායක මහත්තයෝ අපි මේක සමරන්න ඕනේ හරිද එතකොට බොන්න ඕනේ අත්නායක එක්ක හරිද නෑ එතකොට හිතපන් ඒ මේක ධනුෂ්ක නයනජිත් කියන්න පරක්කු කරා නම් හරිද මේ මේ කියන රීච් එක මේ ලෙවල් එකට නොගියන හරිද ඇත්තටම ඔය දරු පද්ධතියක් විදිහට කන්ෆර්ම් නේ ඔව් ඔකපතන කියලා ඉස්කෝලේක් දාලා ඒක එකෙකුට චන්ද්‍රිකාවක් ඇත්තටම හදන්නේ අර අර ඔබ කියපු වගේ මොකද්ද ඒ කියන්නේ මේකෙ මොකද රිවර්ට් නෑ මචං ඒක ඔය කියන විදිහට චන්ද්‍රිකාවේ ඔකපතන විද්‍යාලේ හදලා තියෙන්නේ ඕක රිවර්ට් මොකුත් නෑ ඕක මේ නයි පහර වැල් වලින් ගැට ගහලා තියෙන්නේ මට තේරෙන්නේ නැහැ මචං
කියන්නේ මට තේරෙන්නේ නැහැ කියන්නේ දැන් මං කියන්නේ අත්නායක මහරත් පිරමීඩ් වල සල්ලි දාලා දන්නේ නැහැ නේද ඒ කියන්නේ මොකද ඒ මට්ටමේ ලෙවල් එකක් තියෙන්න ඕනේ ඔය ඔය බොරුවට අහු වෙන්න නෝ අපි දැන් මේ වැඩේ පටන් ගන්න කලින් ටිකකට කලින් කතා වෙවි හිටිය අර අර මේ හැම දවසෙල හඳේ ඉඩම් විකුණනවා ඔව් අදයි ඉඩම් විකුණනවා තව ටික දවසකින් අපේ මෙහෙ මෙහෙ ඊගාව ස්කෑම් එක පටන් ගන්න පුළුවන් අනිවාර්යෙන් දැන් ඔන්න අද නිවුස් තියෙනවා මචං ඉන්දිය ව්‍යාපාරිකෙක් හඳෙන් අරගෙන තියෙනවා ඉඩම් කැල්ලක් අරන් තියෙනවා කොල්ල හඳෙන් නමගම විස්තර කියන්න එපා මචං ලොකු වැඩන්නේ අර චන්ද්‍රයන් එක ගියාට පස්සේ මිනිහට මිනිහගේ නමත් කොහොම හරි මේ කතාවට එකතු කරගන්න ඕන වෙන්න ඇති. හැබැයි මේ නිකං හදේක නෙමෙයි ව්‍යාපාරිකයෙක් සහ අධ්‍යාපනඥයෙක් ඈ. ඒ කියන්නේ බුලත් පිටි කඩයක් වඩේ කඩයක් කරලා සල්ලි හම්බ කරලා නෙවෙයි. අධ්‍යාපනඥයෙක් අවුරුදු 49යි. රුපේෂ් මෑසන් හඳෙන් අරන් තියනවා ඉඩම් කෑල්ලක්. ඔගලන්ට ගන්න පුළුවන් ඕනනම්. ඔගලන්ට ගන්න පුළුවන් ඇත්තටම මේ යන්න තියෙන්නේ මේ ඉන්ටර්නැෂනල් ලූනා ලෑන්ඩ් රෙජිස්ට්‍රි කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකේ වාගේ ලෑන්ඩ් රෙජිස්ට්‍රියක් හැටියට වැඩ කරන වෙබ්සයිට් එකක්. ඒකේ මේ හඳේ ඉඩම් කලාප වෙන් කරලා ඒ කලාප වලට නම් දාලා දැන් මේ රුපේ ශරන් තියෙන ඉඩම ලේක් ඔෆ් හැපිනස් කියලා කලාපේ තමයි ලේක් ඉඩම් කැල්ල හම්බෙලා ලාභයි. පට්ට ලාභයි ඈ. ඔයගොල්ලන්ට කොහෙන්වත් ඉඩම් නම් හම්බෙන්නේ නැහැ මේ ගානට. හඳෙන් අක්කරයක් ඩොලර් 29යි දසම බිද්දුවයි 7යි. ඩොලර් 29යි 7.7යි. අනේ ඩොලර් 29යි 7.7යි ඩොලර් 30කට රවුම් ඩීඩ් එකක් හම්බ වෙනවා නේ. ඩීඩ් එකක් හම්බ වෙනවා. එතකොට මේ අර ලූනා ලෑන්ඩ් රෙජිස්ට්‍රි වෙබ්සයිට් එකෙන් නිකුත් කරන ඩීඩ් එකක් ඔයාලට හම්බ වෙනවා. ඒ හන්දේ කලාපේ නම් කරලා ඔයාගේ ඉඩම් කෑල්ලේ පින්තූරයක් ඔයාලට හම්බ වෙනවා. ඔයාගේ ඉඩම් කෑල්ලේ චන්ද්‍රිකා පින්තූරයක් හම්බ වෙනවා. ඩොලර් 29යි 30යි කිව්වොත් එහෙම එතකොට වැටෙන්නේ මචං රුපියල් මේ ඉන්නේ බඩු කැල්ල හඳේ විකුණන එක මේ කලින් කාලයකට කලින් නාස් එකේ ගියා වීඩියෝ එක. චුට්ටක් ෂෙයා කරන්න මෙන්න මෙයා තමයි ඩොලර් 30යි කියන්නේ රුපියල් 11000ක් විතර නේද? ඔව්. පොඩි ගානයිනේ පාඩුවක් වෙන්නේ නැහැ. අරන් දාලා තියෙන මං කියන්නේ ඔයගොල්ලෝ පාඩුවක් වෙන්නේ නැහැ කියලා පිරමීඩ් වල සල්ලි දෙපා. හඳේ ඉඩක් කැල්ල කරන් දාන්න. දවසක මෙහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හඳ ගමන් ටිකක් තියෙනවා. ඉන්දියාව හඳේ කැණීම් පටන් ගන්න නියමිතයි මේ ඔක්කොමත් එක්ක දවසක හඳ ක්ලේම් කරන වෙලාවක ඔයා ගාව ඩීඩ් එකක් තියෙනවා කියලා කියන්නේ ෆයිට් කරන්න පුළුවන් වැඩ කවුරු හරි අපි හිතමු දැන් ඔන්න ඇමරිකාවේ මේ වෙබ්සයිට් එක මේ හෑන්ඩල් වෙන කම්පැනි එකද නිව්යෝක් ඒවා එතනින් ගන්නවා හඳෙන් ඉඩම් ගන්න අපි දන්නේ නැහැ ලෝකෙ කොයි අතර කරකෙයිද කියලා අනාගතේ අපි හිතමු අනාගතේ දවසක යුක්‍රේනයේ හඳට ගිහිල්ලා කියනවා හඳ අපේ කියලා හඳ අපේ මුළු හඳම වගාබිමක් දානවා ලෝකෙටම කණ්ඩ දෙනවා හඳේ කෑම වවලා අපි තමයි හැන්ඩල් කරන්න කිව්වොත් ඔයාට පුළුවන් වගාව මේ ඔයා හඳේ ඕන තරම් හඳේ ඕන එකක් වවා ගන්න මගේ අක්කර දෙක මගේ අක්කරේට අත්තවත් දෙන්න මෙන්න මගේ අක්කරේ අනිත් ඒ තව වැඩක් මචන් දැන් ඉතහන් දැන් ගොඩක් අයට දැන් ගඩ ගොඩ මඩ ඉඩම් අහනෝනේ මචං දෑවැද්දට අරේ ගොඩින් අක්කර 5යි මඩින් අක්කර 3යි හඳෙන් අක්කර 2යි ඩොලරයට අයන්නේ මචං හඳෙන් අක්කර 2යි බාල්ටි ගහන්නේ නෑ ඔකත් එක්ක තව සෑහෙන ඔපචුනිටිස් හදලා නිකන් හිතපන් පොඩ්ඩෙන් තව එකක් අමතක වෙන්න කලින් දැන් මම මේ ඔගොල්ලොම පොඩක් මොටිවේට් කරන හැඩ කුපාඩිය ඩොලරෝනේ වගේ ඒවා කරා ඒ දවස්වල කවුරු හරි කියන්නේ ගොඩක් අය ඔය මේ බිට්කොයින් ආපුම කාලේ පළවෙනි බිට්කොයින් වලින් කරන්න දෙයක් තිබුණේ නැහැ. දැන් බිට්කොයින් එක ගන්න දන්නවනේ සාමාන්‍යයෙන් 30,000 ඩොලර් 30,000 60,000 කරන්න ලොකු දෙයක් නැහැ. අපහු විකුණන්න තමයි තියෙන්නේ. හැබැයි මේ ඒ කාලේ මචං බිට්කොයින් එක ඩොලර් එකට සත ගණන් වලට ගියපු කාලේ බිට්කොයින් 4-5 දීලා කෝවිඩ් බිල තිබුණා මිනිස්සු. හරිද? දැන් ඔය අදටත් මම ලක්ෂ 40ක් 45ක් අතර වෙනවා. ඊට වැඩි. ඒ කියන්නේ මම හිතන ඩොලර් 50,000 60,000 ගියා බිට්කොයින් එක. ඉතින් මම මේ කියන්න ගියේ ඒකත් මම කියන්නේ. හඳේ ඉඩම් වල සෙකන්ඩ් හෑන්ඩ් වැලියෝ කොහොම වෙයිද? කොහොම යෑමක් එයිද? 30ට අරන් තියාද? මේක මම හිතනවා හැමෝම අපි ඇතුලේ කෝක් එනවනේ. ඔය කිව්ව 30නේ බං ඔය 30ට බිව්වා කියලා හිතාගෙන ගන්නෝ. ආවොත් තාම ගියොත් කියන්නේ නැති උනොත් 12,000 ඩොලර් කියලා තව දවස් ගානක් යනවා. ඒ අර අරු ඒ මාකට් එක තමයි කැප්චර් කරන්නේ. දැන් තව ටික දවසකින් බලනකොට
හඳ ක්ලේම් කරලා ඉවරයි. ඉන්ටර්නැෂනල් ලූනර් රෙජිස්ට්‍රි එකේ ගිහිල්ලා අපි ඉඩමක් ගන්නත් හඳ විකිණිලා. හඳ විකිණිලා අපි බලන කවුද ඔළු හඳ බගත්තේ. බල්ලෝනේ මෙහෙ පිරමීඩ් වලින් කැලවිලා. හඳ ඉඩම් කරන් දාලා. හඳ ඉඩම් කරන් දාලා. ඒකෙන් කරි ගොඩ දාන්න. කවදාද ගොඩ දාගන්නවා කියලා හඳේ ඉඩම් කරගෙන. දැන් ඔන්න ලෝයස්ලා ලෝයස්ලාට එහෙම අප්ඩේට් වෙන්න පුළුවන්. දැන් ඉස්සරහට ඉඩම් නඩු හඳේ ඉඩම් නඩු කරන්න. හන්දේ ඉඩම් නඩු වලට කවදා ඊගාවට පසුවයි තියෙන පැවරිලා එහෙම යනකොට ප්‍රශ්න එනවනේ දැන් ඇත්තට දැන් මම මේ අපේ පෙට්ට ගමනත් යෝජනා කරන්නේ ඕගොල්ලෝ පෙට්ට ගම ගැන දන්නේ නැත්නම් අපේ Patreon ල ගමක් හදලා දෙනවා ඒ කියන්නේ පෙට්ට ගම හරිද මේ දැන් ඒගොල්ලන්ටත් ක්ලේම් කරන්න ඉඩමක් නැහනේ ඔන්න පෙට්ට ගමම එකතු වෙලා අක්කර දෙක තුනක් අරන් දාගන්න පෙට්ට ගම ස්ථාපිත කරන්න පෙට්ට ගම කෙලින්ම ලෑන්ඩ් එකක් තියෙන පෙට්ට ගම හන්දේ හන්දේ අපි නිතර එහෙම එහෙ යන්න පුළුවන් එක්කෙනෙකුත් නිතර ඉන්නවා උපේ හන්නේ මං හිතන්නේ නිතරම ඉන්නේ උපේ වෙන්න ඇති ඔය ඉඩම් විකුණා ඔය එච්චරට හඳේ ඉන්නේ රයිට් ඉතින් එහෙනම් මම ප්‍රවෘත්ති එකට යන්නේ අපි ගන්න මේ අනේ මං ගන්නම් මේ අර උගුළු මතකයිනේ දර මේ ජනාධිපති එනවා කියලා අර පොස් ගෙඩියක් කරන් එද්දි සමහරවිට ජනාධිපති කිව්ව මතක් වුණේ ඔය හඳේ මචං දැන්ට තුන් දිනේ 675 දිනක් ඉඩම් කැලේ අරන් තියෙනවා එතන ජනාධිපතිවරු ඉන්නවා තුන් දිනේ හිටපු අයනේ හිටපු ජනාධිපතිවරු තුන් දිනේකට තියෙනවා කියලා තියෙනවා නම එහෙම නැහැ මේ තුන් දිනේකට තියෙනවලු ඉඩම් කැලේ නැහැබැයි ඔක පොඩ්ඩක් හරි නිකන් අර හන්දට හන්ද හන්ද කොයි වෙලේ හරි ස්ටැබ්ලිෂ් වෙයිකොත් මේ ડોකියුමන්ට් එක වැලී ඉන්න නිකන් මටත් හිතුණා මං අරන් දා හන්ද දිහා බලන් ඉන්න ලවට අල්ල කීයද වගේ හෙනවා හන්ද මං කියන්නේ ඩයල් එක තමයි අපි මචං හන්දෙන් අක්කර 5ක් විතර ගමු ඩොලර් 150 න 5 5ක් විතර කර පර්චස් 10ක් කැලිකල කට්ටි කරලා විකුණු හා ඒ වැඩේ බලුව ඒක හොඳ බිස්නස් එකක් නේදහන්කෝ මම වැඩේ කරන්න අලුත් ප්‍රොජෙක්ට් එක නෑබි නිකන් ඉන්න ගමන් රැයට මෙහෙම හඳ දෙයක් රැඩේ මට අරකෙත් ඉඩමක් තියනවනේ නේද කියලා එහෙම පොඩි අනික මතකද පේන පැත්තෙන් ගන්නද පොයේ දවසට මෙහි ඉඳන් ඉඩම පෙන්න තැන්න තැයි යාළුවන්ට වරෙ මගේ ඉඩම පෙන්න උඹට වෙනවද අර ලොකුම ආවාඩට පල්ලෙහා චූටි තිතක් මේ මගේ අන්න ඒකේ ගැට්ටේ තියෙනවා මට අක්කර පහක් ඔතන ඔය ආවාට වැවක් හදන්න ඒක එන දුර ගියා ඔයාගේ දවස් එක දැන් අපි නැත්තම් මේක හඳෙන් හඳේ ගිහිල්ලා තමයි නැත්තම් මේ අර කොස් ගෙඩියක් කරේ තියාගෙන ගියපු සිද්ධිය දැන් වෙලා තියෙන්නේ දැන් කොහමරි සෝෂල් මීඩියා වලත් ඒකට හයිප් එකක් ආවනේ මම දැක්කේ මම දන්නේ මාස් මීඩියා වල ඒක කතා කරාද කියලා පත්තරවල ගිය දවසයි ඒක පත්තරවල තිබුණා එනවාට හැම ලොකු අවධානයක් තිබුණා නැහැ නේ මාස් මේ සෝෂල් තිබුණ නැද්ද කොහෙද නැද්ද කොහමරි සෝෂල් මීඩියා වල පොඩ්ඩක් මේක එහෙම එහෙ සැරිසරන ගත්තනේ ඉතින් මේ මිනිස්සයව දැන් පොලිසියට එන්න කියලා ආ හරිද මේ මීඩියා වලට දුන්නා කියලාද මීඩියා වලට දුන්නද කොහොමද කියන කාරණේ දන්නේ දැන් මේ මිනිස්සයව පොලිසියට කැඳවලා දැන් සාමාන්‍යයෙන් බ්‍රූනෝ එහෙමනේ දැන් මේ වගේ නිවුස් එකක් වෛරල් වෙන්න ගත්තාම එහෙම එහෙ කියන්න ගත්තාම දැන් ලොක්ක බලනනේ මේ මොන හරි ඔකට කරපන් අර සර්ෆේල් කියලා කැම්පේන් එක ගියම සර්ෆේල් නෑ කැම්පේන් එක වගේ තමයි මොකක් හරි කරන්න කිව්වහම මං හිතන විදියට ඒ හිඳ වෙන්න ඕනි මේ මිනිස්සයව පොලිසියට කැඳවලා තියෙන්නේ කොහොම හරි යූජී සුදත් කියන මේ තිදරු පියා තමයි මේ කොහොම හරි ඉතින් යාගේ බිරිඳ දරුවෝ මේ මං දැක්ක මාධ්‍ය අදහස් දක්වලා තියෙනවා යාලා බය වෙලා කියලා අපි එහෙම මේ ජනාධිපතිතුමාට එහෙම කිසිම යාගේ ගමන අවහිර කරන්න කිසිම දෙයකට නෙවෙයි ඇත්තටම ගියේ කණ්ඩ මොකද්ද කොස් ගෙඩියකින් කොහොමද ජනාධිපති මට තේරෙන්නේ නැහැ වයර්ද මන් දන්නේ මේ මේ කරන්නේ උන්නේ එකෙන් දැන් ජනාධිපති අපේ දිස්ත්‍රික්කේ ජනාධිපතිවද අපිට කොස් කන්න තහනම්ද කොස් ගෙඩියක් අරයන් තහනම්ද ඒක හේතුව හසා මෙයාව ගන්න මේ මිනිස්සු මේ ඇරෙස් කරලාද නෑනේ එන්න කියලා එන්න කියලා තමයි ඒකට හේතුව කියනවා ඒකට හේතුව තමයි මේ සිකුරාදා ගෙදරට පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා කොලයක් දීලා කිව්වලු මේ පොලිසියට එන්න කියලා හේතුව තමයි මෙයා මේ බුදු පිළිම දේව පිළිම එතකොට ජේසුස් වහන්සේගේ පිළිම තියෙනව පන්සල් රුව ඇතුළු රුව මේ පන්සල් කෝවිල් ආදී කඩදාසිවල මුද්‍රණය කරද්දි මේ ඒව බිම වැටලා මිනිස්සුන්ට පෑගිලා බාන් නැතිවම වැනි විවිධ දේවල් වලට කොළ ගැනීම ආදී නිසා
එවැනි ශාස්ත්‍රූවරුන්ට අගෞරවයක් වන නිසා ඒට වැඩ නිසි වැඩ පිළිවෙලක් සකස් කරන්න කියලා මේ කියන පුද්ගලයා මහජන අවධානය දිනා ගන්න රට පුරා යමින් අත්සන් වගයක් ගත්තලු. හරිද? මීට අවුරුදු 5කට විතර කලින් මේ ක්‍රියාව පදනම් කරගෙන තමයි මේ විදිහට පොලිසිය මේ මිනිහයාට චෝදනා කරලා පොලිසියට එන්නයි කියලා ගෙදරට කොලයක් දීහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කොළවල වෙන පරණ කේස් එකක්. අවුරුදු 5කට කලින් කේස් එකක් වෙන කොළ ඒ කියන්නේ කොළවල විවිධ ශාස්ත්‍රූවරුන්ගේ රූප මේ ප්‍රින්ට් කරලා ඒ කියන්නේ මොනවා හරි කාරණයක් සම්බන්ධයෙන් එයා සෝෂලි ඇක්ටිව් හින්දා පොලිසිය හිතනවා මෙතන එයා සංකේතාත්මකව කොස්පිඩියක් කරේ තියන් ආවා කණ්ඩ නැතුව ඉන්න ළමයින්ට කණ්ඩ හරි ඒ තහනන්ද බං ඒ තහනන්ද මොකක්ද දැන් පොලිසියට දෝදුද බං මොකක්ද නයි බං ඉතින් මේ මිනිස්සු දැන් කියනවා ජනාධිපතිතුමනි මේ අවධානය පොඩ්ඩ මේක අවධානයට ගන්න ඒක පොලිසියට දෝදු එහෙම නැත්නම් මේ රටේ ඉන්න අපිට දෝදු බං මට තේරෙන්නේ නැහැ ඒ කියන්නේ දැන් මං කියන්නේ දැන් පොලිසිය ඕනවට වැඩිය නටලා ඒ මිනිස්සේ කොස්ගෙඩිය ජනාධිපතිතුමාගේ අවධානයට ලක් කළා කොහොම හරි දැන් ඒකනේ ඔය වෙමින් පවතින්නේ ලක් වෙලාද අපි දන්නේ නැහැ සමනය ලක් වෙන මිනිස්සු ඔය වගේ දේවල් ඔව් තමයි දැකලා කොරේවත් තියෙන කොස් මට මොකටද ඔය පොලිසිය ඕන එකක් කරගත්තද කියලා ඉන්නව ඇති නෑ මේක මාර විකාර සාගත තත්ත්වයක් උනන්නේ මචං ඒ කියන්නේ මේ මිනිස්සයා කොස්ගෙඩියක් කරේ තියාගෙන නෙවෙයි කොස්ගෙඩිය ඔලුව උඩ තියාගෙන හරි මේ මිනිහා කොස්ගෙඩිය උඩ නැගලා ආවත් හරි පොලිසියට මොකද්ද තියෙන ප්‍රශ්නේ මොකද්ද කොස් එක තියෙන ප්‍රශ්නේ කොහොමද මොකද්ද ඒකේ තියෙන මේ මේ ඒ කියන්නේ ලොජිකල් ආගියුමන්ට් එක මේක රාජකාරියක් කියලා පෙන්නන්නේ කොහොමද දැන් මම කියන්නේ ඒකට කලින් කතාවක් තිබ්බකොට ඒක ඒකනේ යා මේ අනික යා දැන් යා ආණ්ඩුව පෙරලන්න හරි ජනාධිපතිට ගෙදර යන්න හරි කියලා ගත්ත අස්සන් නෙවෙයිනේ එයා මේ ආගමික ස්ථානවල රූප ප්‍රින්ට් කරපු කොළ අහක දැම්මම ඒව විවිධ දේවල් වලට පාවිච්චි කරනවා ඒක යාගේ විශ්වාසයෙන් ඔයා කරපු වැඩක් පළවෙනි එක තමයි ප්‍රභූවරයෙක්ගේ ගමන් මාර්ගය ආරක්ෂා කරා කියලා කිසිම වෙලාවක පොලිසියට නිගමනයකට එන්න බෑ මේ කොස්ගෙඩියක් කරේ තියන් ගිහිල්ලා ඒක ආරක්ෂාවට තර්ජනයක් කියලා දෙවෙනි එක තමයි මිනිසෙක් අත්සන් ගත්තයි කියන කාරණේ සම්බන්ධ වෙන ඒ කියන්නේ පොලිසියට බලය දීලා තියෙන්නේ මේ තමන්ට හිතුණු වෙලාවක මේ මූව දාන්න ඕන මොකක් හරි එකකට කියලා එහෙම ඒකට බලය දීලා නැහැ ඒ කියන්නේ අනික් අතට බැලුවාම මේ 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 ත්‍රස්තවාදීන්ට පිස්සු මේ බෝම්බ ගහනටනවා ලංකාවේ ජනාධිපති කොස්ගෙඩියකුණු තර්ජනයට ලක් වෙන කොස්ගෙඩියකුණු ජනාධිපතිව පරිස්සම් ගන්න පොලිසියම බයින්න ඕනේ ඔය විදිහටම ඔය පොලිසියරම සිද්ධ වෙනවා ජනාධිපතිතුමාගේ ගෙදර කොස්ගෙඩියක් නැති වුණාම ඔය විදිහටම කොස්ගෙඩියත් හොයන්නේ අර මිනිහා බිමින් තියපු කොස්ගෙඩිය පොලිසිය කරට ගත්ත සීන් එක තමයි දැන් තියෙන්නේ කොස්ගෙඩියක් නිසා පොලිසිය වැළ වෙනවා කියන්නේ ඔකත් එක්කම නේද අර එප්පාවල සිදුවීමත් වාර්තා වෙලා තිබුණේ හා ඒක ඊට මොකක්ද ඒක දන්නේ නැහැ ලාර ස්නයිපර් එක ස්නයිපර් කතන්දරේ අද පස්වෙන්දානේ හත් වෙනිදා එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මහාවිද්‍යාලයේ 150 වෙනි සංවත්සරේ පරණ ඉස්කෝලයක් අවුරුදු 150ක් කියන සෑහෙන ඉතිහාසයක් තියෙන ඉස්කෝලයක් මේ 150 වෙනි සංවත්සරේට උත්සවයක් තියෙනවා මේකට ජනාධිපතිතුමා එන්න නියමිතයි තුන්වෙනිදා එක්තරා තරුණයෙක් එප්පාවලම පදිංචි අවුරුදු 19ක තරුණයෙක් දානවා FB එකේ පෝස්ට් එකක්. උතිවා කතේ දිනවා පෝස්ට් එක දිනවා. පෝස්ට් එක තිබුණා. අනේ ඒක මේ දාන්න බලන්න මේ මේක පේන්නත් පොඩ්ඩක් පේන්න මගේ මේ වින්ඩෝ එක ක්ලෝස් වෙනවා. මේ ඒකේ තියෙනවා මෙන්න මෙහෙම මේ يعني පෝස්ට් එකේ තියෙන්නේ මෙහෙම තියෙන්නේ මේ තියෙන්නේ මේ තියෙන්නේ කවුරු හරි ළඟ ස්නයිපර් එකක් නැද්ද හත් වෙනිදාට පොඩ්ඩක් ගන්න. එප්පාවලට රට කහපු ලොකුම කාලකන්ණි හොරා එනවා අන්න ඌට වෙඩි තියන්න එප්පාවලට රට කහපු ලොකුම කාලකන්ණි හොරා එනවා ඌට වෙඩි තියන්න කියලා පෝස්ට් එකක් දැම්මා දැන් මේ පෝස්ට් එක දකිනවා අපේ බුද්ධි අංශය දැකලා කල්පනා කරනවා ස්නයිපර් එකක් හොයනවා මොනවාරි මෙතන මොනවාරි කේස් එකක් එහෙම මේ එක එක උන්ට ස්නයිපර් අරගෙන නාඩගම් නටන්න දෙන්න බෑනේ. අපි හොයන්න ඕනේ මෙයා මේ ස්නයිපර් එක හොයන්නේ කාට වෙඩි තියන්නද? කාට වෙඩි තියන්නද? කියලා ඉතාම සූක්ෂමව මේ පෝස්ට් එක අධ්‍යයනය කරන වචනින්. එහෙම අධ්‍යයනය කරනකොට ඒගොල්ලන්ට පේනවා. අපි ඩීක්‍රිප්ට් කරන්න එප්පාවලට රයිට්. මේ අපරාධය කරන්න දෙන එප්පාවල දිමයි. අපි ඩීසයිෆර් කරමු මේක. මේ එප්පාවල දිමයි මේක කරන්න හදන. සැප්තැම්බර් 7 ස්නයිපර් එකකින් වෙඩි තියන්න හදන. සැප්තැම්බර් 7 වෙනිදා තමයි දවස. එදාට තමයි මේක වෙන්න නියමිත. එහෙනම් එප්පාවලට එනවා රට කාප ලොකුම කාලකන්ණි හොරා ඌට වෙඩි තියන්න දැන් කවුද මේ රට කාපු ලොකුම කාලකන්ණි හොරා අප
පටසිරි ජනාධිපතිතුමා කියලා කොල්ල වැරස් කරු කොල්ල වැරස් කරු තංගාල මචං කොල්ල වැරස් කරනවා ඒකේ නියමයක මම මට අන්න ඒ වගේ තැන්වලදී තමයි මචං තේරෙන්නේ අපේ බුද්ධියංශ සෑහෙන බුද්ධිමත් කියලා ඔව් ඒ කියන්නේ රට කාපු කාලකන්නේ හොරා වගේ එකක් කිව්ව ගමන් දන්නව මේ ජනාධිපති වගේ ඒගොල්ලන් ඒගොල්ලන්ට බොරු කරන්න බෑ ඒගොල්ලන්ට හංගන්න බෑ රට කාපු ලොකුම කාලකන්නේ හොරා කිව්ව ගමන් දන්නව මේ බඩු තමයි ජනාධිපති තමයි මොකද ඒ පෝස්ට් එකේ කොහොමද නැහැ ජනාධිපතිතුමා ජනාධිපති ජනාධිපතිතුමාගෙන නැහැ එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලය ගැන නෑ හත් වෙනිදා හවස දෙක හමාරට තුනට කියලා වෙලාව සඳහන් කරලත් නෑ නෑ ඒකට හත් වෙනිදා එප්පාවල කියන්නේ ලොකු ප්‍රදේශයක් හත් වෙනිදා දවසට පැය 24ක් තියෙනවා මිනිස්සු ලක්ෂ ගණක් යනවනේ ලක්ෂ ගණක් යනවනේ මේ ඕනම කෙනෙක් වෙන්න පුළුවන් මේ ස්නයිපර් ප්‍රහාරේ බෙදුදුර හැබැයි රට කාපු ලොකු කාලකන්නේ කොරා කවුද කිව්වගම කොල්ලා වැරකල මචං මේවා වි මචං දැන් මේ 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 දැන් ඒක කමන්න ඒක ස්නයිපර් එකක් අරක කොස් ගෙඩියක් බලන්න මේ අපේඅපේ බුද්ධි අංශ ඕනේ මේකේ තව ලස්සන වැඩක් තියෙනවා මචං ඈ උඹට මතකද අපි ඊයේ කතා කරා ලංකාවේ මේ වෙඩි තැබීම් ගැන ඒක ඇත්තම තුවක් වලින් ඇත්තටම කරන වැඩ හරි ඇත්තටම ඒව වෙඩි තියලා ඉවරයි ඉවරයි හයි ඒ එකකටවත් අපි තාම දැක්කේ නැහැ කරපු මිනිස්සු ඒ එකක්වත් වෙනකන් දන්නෙත් නැහැ උනාට පස්සේ දන්නෙත් නැහැ කලේ කවුද දන්නෙත් නැහැ පොඩි එකේ කාතලකට දාන ඇරෙස් කළා මම හිතන්නේ මූට ඇප නැත්ද නැද දැන් මේ කොල්ල මේක පෝස්ට් එක දාපු හින්දානේ දැනගන්නේ දැන් ඔහොම පෝස්ට් එකක් දාන්න නැතුව කවුරු හරි එහෙම සැලසුමකට එනවනේ එහෙම පෝස්ට් දාන්න නැතුව කරපු ලොකු වැඩක් තියෙනවා ඒක ගැන අපි කතා කරමු ඒක ගැන ලොකු කතාවක් වෙන්න නියමිතයි නේ ඒක තමයි පෝස්ට් දාන්න නැතුව කරපු එක දාන්න නැතුව කරපු එක හොරු 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 අපරාධකාරයෝ FB එකේ පෝස්ට් දැම්මොත් නම් CID එකට අහුවෙලා අහුවෙලා නම් හොරකම් වලට මිනිමරන්න යන්න එපා හරිද CID CID එක අම්මෝ පෝස්ට් නම් දාන්න එපා ඒගොල්ලෝ පෝස්ට් බලාගෙනමයි ඉන්නේ ඒගොල්ලෝ තනිකර සීන් එකේ ඉන්නේ පෝස්ට් දැම්මොත් අහුවෙනවා FB එකේ ඉන්නේ FB එකේ ඉන්නේ පෝස්ට් දැම්මොත් නම් අහුවෙනවා පුතේ FB බලකාය කරන ඕන එකක් උබලා අනබෙරක ගහ ගියත් කමන්නේ පෝස්ට් නම් දාන්න එපා අයියෝ අයියෝ FB එකට පෝස්ට් නම් දාන්න පස්සේ මේ මේ ඒ පෝස්ට් එකේ දරු අයින් කරලා තියෙනවා අවුරුදු 19 පොඩි එකෙක් මෙතන ඇප නැතුව ඇති නෑ යා කියලා තියෙනවා ඒ කියන්නේ පොලිසියනොත් කියලා තියෙනවා මේක ඇත්තටම මෙහෙම එකක් එයා එහෙම නිකන් මෙහෙම නිකන් මොකක්ද ඒකට කියන්නේ චේතනාව චේතනාන්විතව කරපු වැඩක් වගේ පේන්නේ නෑ නිකන් ආතල් එකට ගත්තේ එකක් වගේ පේනකොට මං කියන්නේ පොලිසියට ඒක ආතල් එකක් කියලා තේරුම් ගන්න යවම ගෙන්නලා අහන්න ඕන නේද එතකන් තේරුන්නේ නෑ මේ මේක අතල් එකට වෙන්න දෙන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ ඇත්තට හිතනවා අවුරුදු 19 එක එප්පාවල ඉන්න පොඩි කොල්ලෙක්. ඒ මේ කොල්ල ඒ තරම්ම ෂුවර් නෑ මේ කොල්ල මේ චූන් පාන් තීවිල්ල හදපේ එළවලු කොල්ලෙක්. එහෙම කොල්ලෙක් ඇත්තටම ස්නයිපර් එකක් හොයාගෙන ඇවිල්ලා ජනාධිපති වෙන උත්සවයක ඈත ඒ කියන්නේ එප්පාවල ගම උස බිල්ඩිලුත් නැහැ නේද ගහක වගේ ළඟින්ද එහෙම ඉඳලා ජනාධිපති ඒක මොම් බලන්න ෆිල්ම් මොනවද මචං මේක සිරා ගත්තේ උන් බලන චිත්‍රපටි මොනවද මං ආසයි ඒව බලන්න මොනවද මේගොල්ලෝ දවල්ට කන්නේ මේගොල්ලෝ පඤ්ඤොක්ක කාලා ඉගුරු දාපු ප්ලේන් ටි මොනවද මට ආසයි ඒ දේවල් දැනගන්න මචං මේක සීරියස් ගත්ත කට්ටිය මේ ඔව් මේගොල්ලෝ කනවා මොන හරි જાතියක් මේ හතු හැදෙනවද බං එළවලු මේ මැල්ලුම් කනකොට හතුත් හතු කෑම මොන මැජික් 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 හතු මැජික් හතු උන්ට බෙදෙනවද බං දරුණු කේස් එකක් තියෙනවා මචං අපිට තේරෙන්නේ නැති දැනකින් තමයි දේවල් අපි කන්නේ නැති මොන හරි එකක් කනවා මොකක් හරි තියෙනවා මචං සින්න මං ආසයි ඔයාලට ඒගොල්ලෝ කියන්නේ අපි අරකට එමු නේද මයින කූඩුවකට මේ ඇත්තටම පොඩි එකගෙන් පොලිසිය මම දන්නේ මේ කතාවක් විදිහට ආරම්භ වෙන්නේ පොඩි එකගෙන් අහලා මේ ස්නයිපර් එක ගැන දැනගත්තේ කොහොමද PUBG ගලක PUBG ඉතින් බලවකෝ ඒ කියන්නේ ස්නයිපර් කියන වචනය දැනගෙන සිටීම පවා ඔබව අපරාධකාරයෙක් බවට පත්වීමේ ඉඩක් තියෙන එකක් මේ රට හරිම දරුණු තත්යක තියෙනවා ඒ කියන්නේ කොස් ඇටයකින් පවා ජනාධිපති මැරෙන්න බෑ වෙලාවට ඕකේ K98 එහෙම ඉල්ලලා නැත්තේ දැන් PUBG වල තියෙන ස්නයිපර් එක හොඳටම තියෙන එක K98 නේ ඒ වගේම එහෙම එකක් නෑ ඒකේ ගන් වල නම් වෙනස් කරලා තියෙන්නේ PUBG එකේ ආ ඒද ඔව් ආහහා සමහරට ඒ වගේ නමක් දැම්ම නම් මම බෝ ඇරෙස් කරන්නේ නෑ ගන් එකක් කියලා දන්නද AK47 එකට AK47 කියලා නෙමෙයි ඒකේ තියෙන්නේ ආහහා ඒක වෙන නමක් ඒක කියන්නේ ඒ ළඟින් යන වෙන නමක් ආ රයිට් ඒ වගේ දැන් K98 කියලා ඒ සමාන ගන් එකක් තිබුණාට එහෙම නම තියෙන එකක් නෑ
හොඳලට ඒනම් පාවිච්චි කරලා නැත්තේ. ඔව්. මොනවා නටයිද නැහැ එහෙම තිබුණා නම් එහෙම. හරි. ඔන්න ජනාධිපතිතුමා මේ ඒක නෙවෙයි ඔන්න මේ බුද්ධ්‍යංශ තහවුරු කරලා තියෙනවා රට කාපු ලොකුම කාලකන්ණි හොරා කවුද කියලා. අපි අපි නෙවෙයි. අපි දන්නේ නැහැ. සමහරවිට මේ බුද්ධ්‍යංශ ප්‍රධානිය කවුද ලංකාවේ? සලේ. සලේ. තිස්ස කොට්ටියාරච්චි නෙවෙයි. සලේ මේ දවස්වල සලීලා ඉන්නේ. ඔව්. මෙයා ඉන්නේ මේ දවස්වල සලීලා. පාස්කු ප්‍රහාරයට රාජපක්ෂලා සම්බන්ධයි ටයිම්ස් එක තමයි හෙඩ්ලයින් times.co.uk times.co.uk තමයි 2019 වසරේ සිදු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට රාජපක්ෂ පවුලට පක්ෂපාති ශ්‍රී ලංකාවේ නිලධාරීන් හවුල් වී ඇති බව එක්සත් රාජධානියේ ටයිම්ස් පුවත්පත අනාවරණය කරනවා. මේක එක්සත් රාජධානියේ චැනල් 4 නාලිකාවේ හෙට විකාශය වීමට නියමිත ශ්‍රී ලංකා ඊස්ට් බොබින් ඩිස්පැචර්ස් වැඩසටහනට අදාළ සම්මුඛ සාකච්ඡාවකදී විසිල් බ්ලෝවර් කෙනෙක් ඒක අභ්‍යන්තර තොරතුරු සපයන්නේ කෙනෙක් වැඩ කරපු හසීර් අසාද් මවුලානා. එයා ශ්‍රී ලංකන්න. එයා දැන් ලංකාවෙන් එළියට ගිහිල්ලා තියෙනවා. එයා එළියට ගිහිල්ලා CIA නියෝජිතයන් හම්බෙලා තියෙනවා. FBI නියෝජිතයන් හම්බෙලා තියෙනවා. හම්බෙලා එයාගේ ස්ටෝරි එකක් කියලා තියෙනවා. මොකද එයාට ජාත්‍යන්තර වශයෙන් මං හිතන්නේ මේ කියන්නේ විසිල් බ්ලෝවර් කෙනෙකුට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් වෙන හින්දා එයා අදාළ කට්ටියට කතා කරලා තියෙනවා. ඊට පස්සේ තමයි මේක චැනල් 4 එක මේ වැඩේ අතට ගන්න. මොකද ඔය පාස්කු ප්‍රහාරයේදී බ්‍රිතාන්‍ය පවුලක් මිය ගියා. ඒ පවුලේ මං හිතන්නේ නමෝතේ ගෘහ මූලිකයා කවුරේ පවුලේ තාත්තා එයා විතරයි ළමයි බිරිඳ ඔක්කොම මරුණා. ඒ ඉතුරු වෙච්ච කෙනා බ්‍රිතාන්‍යයේ ලොකුම ඉඩම් හිමියයි. ලොකුම දේපල හිමියයි. එයාට තමයි වැඩිම ඉඩම් ප්‍රමාණයක් වැඩිම වටිනාකමකින් යුක්ත ඉඩම් ප්‍රමාණයක් හිමි එයාට කියලා තමයි මේ වාර්තා වෙන්නේ. ඉතින් එයා මං හිතන්නේ බ්‍රිතාන්‍ය ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙන චරිතයක් වෙන්න පුළුවන් ඕනේ. එතකොට ඒ තත්ත්වයන් ඇතුලේ ඒගොල්ලෝ මේකට බහින්නේ සීරියස්. සම මේ වැඩේ දැන් අනිත් එක තමයි මේක මට හිතෙන එකක් තමයි මේක දැන් කොහොමත් සාමාන්‍ය මේ වගේ සිද්ධියක් ආපු ගමන්ම මං හිතන්නේ ඒක අපි කියන පරක්කුවට පටන් ගත්ත ඊයේ උදේම චතුරාර්යස් හරිද? මං කියන්නේ ඇත්තටම මේ දැන් ඒ කියන්නේ අද රෑ වෙනකම් කෙහෙල් කැන් වැටපයින්ව කොහොමද දැන් හොරා එන්නේ දැන් පාන්දරස්සේ පාන්දර ඊයේ හවස ඉඳන් කෙහෙල් කැන් පණිනවා අර මයින් කූඩුවට පූසෙක් පැනලා වගේ පුදුම කෑගෙන දෙරණේ හිරු එකේ හෙඩ්ලයින් බලන්න ඕනේ. ඒ කියන්නේ කෙලින්ම ඒගොල්ලෝ මේ කතාව අවසන් කරලා ඉවරයි. හැබැයි මේකේ මරු වැඩක් එනවා. දැන් මේක ඇත්තටම හොඳ ට්‍රේලර් එකක්. දැන් මේකට මේගොල්ලොම දැන් හැමෝම මචං සෝෂල් මීඩියා වලත් නැහනේ. දෙරණ හිරු කුපාඩිකමට මේ කරන වැඩෙන් මේකට වෙන වෙන පත්තු විල්ලකුත් පත්තු වෙලා එනවා. ඔව්. දන්නේ නැති කඩියුත් දරගෙන ගන්නවා. ඒක හොඳකුත් තියෙනවා. අනිත් පැත්තේ තමයි මචං මේ අර කැම්පේන් එක කාලේ කරපු කුපාඩි වැඩ. හරිද? ඒ කියන්නේ මට චතුර සම්බන්ධයෙන් මතක් වෙන්නෙම අර ඒ කාලේ ජාතිවාදයේ අවසන්න මචං උදේ හවස චතුර සංක දෙන්නම ජාතිවාදයේ අවසන්ද ඒ කැම්පේන් ඒ කියන්නේ ඇත්තටම මචං සිද්ධිය නෙවෙයිනේ වැඩේ. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය නෙවෙයි වැඩේ. ඒක පොලිටිකලි කැපිටලයිස් කරපු එක තමයි. ඔව්. යන්නේ. ඔව්. ඒක ඇල කපන්න වෙනවා. හරි. ඒකට තියෙනවා තාක්ෂණය. ඔව්. එහේ ඔය කැපිටලයිස් කිරීම තමයි කැපිටලයිස් කිරීමනේ කැත. ඒතරේ කැපිටලයිස් කරන එක කලේ කවුද? ඉන්නේ සංකලා චතුරලා කාගේ හැරි මේකේ ලේ තියෙනවා නම් අත්වල මං කියන්නේ ලේ තියෙන පොඩේ චතුරල සංකල ඉදිරියෙන් ඉන්නේ. ඒ කියන්නේ ඒ සාපටික චතුර සංක ගෙවල් වලටත් එනවා. ඔව්. මම මේ කියන්නේ ඒවා කැලණිය වැඳලා හැම මකා ගන්න වෙන්නේ නැහැ. මකා ගන්න පුළුවන් ඒවා නෙවෙයි. නැහැ. ඒව එහෙම කැම්පේන් එකකට පාවිච්චි කරා නම් ඒව දැන් පේනවනේ රාජපක්ෂලට වෙච්ච දේ. රාජපක්ෂලා එහෙම ගේමක් ගහලා අවුරුදු දෙකක් යනකොට ආයේ ලොවෙත් නැහනේ. හරිද? එහෙම ගේමක් ගහලා බලය අරගත්තා නම් ලොවෙත් නැහනේ. හැබැයි වට උඩගෙඩි දීපු මිනිස්සු ටික ඉන්නේ. ඒ උඩගෙඩි දීපු මිනිස්සු ටිකට මම කියන්නේ නම් ඒ ඕගොල්ලෝ මේ ජීවිත කාලය ඇතුළතදී මේ ඕකේ ඕක එක්ස්පීරියන්ස් කරනවා. මං කියන්නේ මම දන්නේ මේ කියන්නේ එහෙම දැන් කලකම් පළදිනවද මොකද්ද කියලා. හැබැයි ඉතින් නිින්දයක් නැහැ නේ.
නිදන්න නැහැ නේද? අතර ඊරෑ නිදන්න අමාරු නැහැ නේද? channel 4 එකේ මේක එලියට එනවා කියලා දැනගත්ත වෙලේ ඉඳන් පපුව පිච්චිලා යනවානේ. ඒකේ කන කෑම ටික ඇඟට අල්ලන්නේ නැහැ නේ. ඒ ටික ඇති වල. නිදන්න නැහැ නේ. ඒක තමයි එහෙම දේවල් නොකර ඉන්න ඕනේ මිනිස්සු. ඒ කියන්නේ ඒ තමන්ගේ ජීවිතය ඇතුලේ තියෙන සාමය, තමනුයි තමන්ගේ හෘද සාක්ෂිය අතර තියෙන මේ ගැප් එක මුළු අතර අඩුවට තියාගත්තාමනේ ජීවිතේට ලේසි. ඒ හෘද සාක්ෂිය නැකිටලා ඇවිල්ලා තෝ කාලකන්ණියෙක්. තෝ 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 මූසලේ කියලා අර සාක්ෂි බයිනෝනේ අර මැරෙච්ච මිනිස්සුන්ගේ ලේ බලගේ ඇත්තලත් ගෑවිලා තියෙනවා කියන එක මතක් වෙද්දි ඔව් අපි තමයි මේ කැම්පේන් එක කැපිටලයිස් කරේ අපි තමයි ඒක ඕන විදිහට පොලිටිකලි යූස් කරේ කියලා දැනෙනකොට මම කියන්නේ මන් දන්නේ නැහැ එහෙන ගිල්ටි නේද එහෙම එහෙම දැනෙන්නෙත් නැත්තම් මිනිස්සු නෙවෙයිනේ එහෙම දැනෙන්නේ නැත්තම් දුක හිතන්නේ දැනෙන්නේ නැති එක ගැන يعني මේ වගේ වෙලාවකවත් ඒක දැනෙන්න ඕනේ ඒක දැනෙන්නේ නැත්තම් බලන්න නාඩි වැටෙනවද සහායකේ ලස්සනම කුණු වෙනවද කියලා කුණු වෙනවද කියලා බලන්න ඒක දැනෙන්නේ නැත්තම් ඒකේ ලස්සනම එක දැන් සලේගේ මං හිතන්නේ ඊ අද දරන ප්‍රවෘත්තිය ගහව සලේගේ ප්‍රකාශයක් කියන්නේ දැන් කාලයක් තිබ්බ භාෂා සලේ කියලා කියන්නේ නමවත් සමහර ලාවල්ට සමහර ප්‍රවෘත්තිවලදී සමහර කාරණාවලදී සලේගේ නම කියන්නේත් නැහැ මේ මං කියන්නේ channel 4 එකේ වීඩියෝ එක එළියට එනවා කියලා අපි දන්නේ සති දෙකකට විතර කලින් හැබැයි මේ ඉහළ පුටුවල කට්ටිය ඒක කලින් දැනගන්නවා මොකද හේතුව නම් දන්නවා දැනගන්නේ එපැයි හේතුව ඒ කියන්නේ ඒක තමයි මේ මේ මීට්නේ කවදදනවා තිබිලා දෙන්නේ 2021 2021 ඒක තමයි ඉන්නකො මේකේ කතාව තමයි දැන් ඒගොල්ලෝ ස්වභාවිකවම channel 4 එක මෙහෙම එකක් කරනවා කියනකොට ඒගොල්ලෝ පෙරලා කියන්නේ ඒ වගේ මාධ්‍ය ආයතනක් වැඩ කරන විදිය තමයි ඔයාගෙන චෝදනාවක් ආවම ඒ චෝදනාව මට එල්ල කරනවා මගේ ප්‍රතිචාරය ගන්න හරිද එතකොට ඔය වැඩේ සිද්ධ වෙමින් ගියා බෑග්ග්‍රවුන්ඩ් එකෙන් එතකොට ඒක දන්නේ ඒ අදාළ පාර්ශ්ව විතරයි එතකොට ඒගොල්ලෝ දැනගත්ත මේක පත් වෙලා එනවා මල මගුලයි මේ තකල මේක එන්න කලින් 2021 10 වෙනි මාසේ තිබිච්ච Zoom meeting එකක සිරිල් ගාමිණී පියතුමා කියපු යම් දෙයක් හින්දා මට කීර්තිනාමයට හානි වුණා දරුවව ඉස්කෝලෙන් අස් කරගන්න වුණා අරේ මේ කියලා ඒකට නඩුවක් අරගෙන එනවා ඒ නඩුව නිවුස් එකක් කරගෙන මිලියන 50ක මිලියන 50ක් කියලා කියලා ඒ කියන්නේ නිවුස් එක හදනවා අනිත් පැත්තෙන් උත්තර දෙන්න ඒ කියන්නේ channel 4 එකේ වීඩියෝ එක ඇවිල්ලා ඒකට උත්තර දෙන්න වෙන්න කලින් උත්තරේ මේ පැත්තෙන් හදනවා මේ මම ඉතින් අහිංසකයෙක් ඒකනේ සිරිල් ගාමිණීට දඩුවක් දැම්මේ ඒ ඒක තව එකක් නියන් තව මේක මගේ ඔළුවේ වැඩ කරන කන්ස්පිරසි එකක් ඊට පස්සේ දැන් මේ channel 4 එකනේ මේක කරන්නේ ඒතර channel 4 එකට මං කියන්නේ අපේ අය මහා ස්මාර්ට් කියලා අපිට අපි දන්න එහෙම ස්මාර්ට් නෑ කියලා අපි දන්නවනේ දැන් අපි දැන් කලින් දැක්කනේ පොලිසිය කොච්චර ස්මාර්ට්ද කියලා කොස් ගෙඩියයි ස්නයිපර් කතාවක් දැක්කනේ ඒතර ඒකත් එක්ක ලේසි මේක තමයි channel 4 එකට ගහන්නේ channel 4 එක තමයි අර කිලින් ෆීල්ඩ් වීඩියෝ එක ගැහුවෙලං ඒ වෙලාවේ ඒ වෙලාවේ ග්‍රවුන්ඩ් කියන්නේ ඒ කියන්නේ channel 4 එක ග්‍රවුන්ඩ් එකේ හෙන රාජපක්ෂ හයිප් එකක් තියෙන වෙලාවේ තමයි ඔය වීඩියෝ එක කියන්නේ ඒ ડોකියුමන්ටරි එළියට දාන්නේ හරිද ඒ වෙලාවේ ලොකු රෙසිස්ටන්ස් එකක් තිබුණා මේක මේ LTT funded bla 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 කියලා ඒකෙන් තමයි ගැලවුනේ ඒක පෙන්නලා ඊට පස්සේ විදුලි පුටුව පෙන්නලා එහෙම ලංකාවේ මිනිස්සුත් මේක මේ ඩයස්පෝරා එක මේක කරලා තින අර යමයා කිව්වට පස්සේ ඒකේ තියෙන්නේ ඇත්තද බොරුද කියන එක හොයන්න යන්නේ නැහැ. එහෙමනේ. එහෙමනේ වෙන්නේ. කියන්නේ පණිවිඩකාරයට ගහපුවාම හරිනේ. පණිවිඩේ මොකද්ද කියලා බලන්න කලින්. එතකොට ඒ වෙලේම තමයි මේකටත් කරන්න මගේ හිතේ තියෙන මේ කන්ස්පිරසි එකක්. ඒක තමයි මම හිතන්නේ පෞගේටිකේම එහෙම් මෙහෙන් අලුත් කණ්ඩායමක් ජාතිවාදී කැලලක් අපි ආගම්වාදී උස්සගෙන ආවේ. තඩි බොරු එළියට තියන්න හදන්නේ. ලංකාවට තර්ජනයක් තියෙනවා ජාත්‍යන්තර වශයෙන් නැවත වතාවක් ලංකාව මේ ලක් අම්මාව බේරගෙන ගන්න හදන්නේ දැන් මේ ලක් අම්මාව අපි ජාත්‍යන්තර ප්‍රජාවගේ බේරගන්න වෙලා තියෙනවා කියන එක නිකන් ඡායා මාත්‍රිකව හදාගෙන එනවා ඇවිල්ලා channel 4 වීඩියෝ එක ආපු ගමන් දැක්කනේ අපි කිව්වේ දැක්කනේ ජාත්‍යන්තරයේ මේකට කෙලින්නේ කියන කතාව හදාගන්න තමයි ඉතාලම බාල බොළඳ බැලු බැල්මට පේන උත්සාහයන් ටිකක් ධර්මින් ධර්මින් ඉන්නේ සහ දැන් අපිට මේකේ බලා ගන්න පුළුවන් නලු නිලියෝ ටික මේ වැඩෙත් එක්ක එළියට එන නලු නිලියෝ ටික අපිට බලා ගන්න පුළුවන් මම කියන්නේ හෙට දවසේ ප්‍රෙස් ටික සම්බන්ධයෙන් මම මාර උනන්දුයි කියන්නේ හෙට දවසේ ප්‍රෙස් ටික මට නම් අද පේනවා මම කියන්නේ හෙට පළවෙනිම ප්‍රෙස් එක දාන්නේ පොහොට්ටුවෙන් සාගර ඒක නතු ඔබ්වියස් නේ අපිත් එක ප්‍රෝග්‍රෑම් එකකට එපැයි එයා ඕනේ නේ අපස්තරාගේ අපි හතර දෙනා එයා ඉන්නේ මේක කරන්නේ අපි නැතත් එයා කරන්න ඕන ඒක හරි ඒක එනවා ඒක විමල් විමල් මට හිතෙනවා විමල් සත් විමල් මේ වෙලාවේ මේ යන කෝච්චියට බෙල්ල තියෙන එකක් නැහැ තියෙනවද තියෙනවා ඔයා කියන්නේ මේක ගණන් කියලාද විමල්ගේ ඔයා කියන්නේ විමල්ගේ වෝට් බේස් එක ඉතුරු වේද විමල් මෙතන කෑ ගැහුවේ නැත්තම්
මංගිතන ඊට වඩා සද්ද බාල හිටියොත් විමල්ට ගැළවීමක් නැද්ද? බෑ බෑ තනිකර කතා කරලා විතරක් ගන්න චන්දරේ බක්. ඉතින් ඒතොර මේ වගේ දේවල් කතා නොකර ඉඳලා කතා නොකර ඉන්න. ඉතින් වෙන මොනවද කරන්නේ? කතා කරන්නේ විතරනේ කරන්නේ. මොමන්ටම් එක මිස් වෙනවානේ. විමල්ලා වීර කුමාර්ලා එහෙම සරත් වීරසේකර එනවා. ඇවිල්ලා කෑ ගහනවා සරත් වීරසේකරයි. සරත් වීරසේකර අනිවාර්යෙන් එයා එනවා. එයා මේකට එක පුවීරයනේ. සහ ඔය පොහට්ටුවෙන් ස්වාධීන වෙච්ච කණ්ඩායම් මේකත් එක්ක අපව කටාරින්න පටන් ගනී. මහින්දානන්ද? ඔව්. දැන් සරත් පොන්සේකාට කල්පනා කරන්න වෙනවා කොයි අතරද කතා කරන්නේ? කතා කරන්නේ. ඔව්. සරත්. ඔව්. ඒ කියන්නේ මං කියන්නේ ඒගොල්ලෝ සයිලන්ස් එකේ. සද්දරතු ඉන්නේ කොහමද? එයාගේ පැත්තෙන් වෙන්න නිමෙද පොද එයාට දැන්. හැබැයි එහෙම සයිලන්ස් වෙලා ඉන්න අතරේ සජිත් ප්‍රේමදාස ඔක ඔළුවේ අරන් තියාගන්නත් ඉඩ දෙනවා. මේ වෙලාවේ ඉන්න මූඩ් එකත් එක්ක. දැන් මට හිතෙනවා සජිත් ප්‍රේමදාසත් channel 4 වීඩියෝ වලට විරුද්ධව කතා කරයි කියලා. කතා කරයි. ඒක තමයි මමත් කියන්නේ. මට හිතෙනවා එහෙම කතා. මේ ඒක අපි බලමු අපි ඒක බලමු දැන් මේ අපේ prediction නේ. මට නිකන් හිතෙනවා. නෑ අපි ඔක්කොම ටික කියලා තියමු. ඔව් මට නිකන් හිතෙනවා සජිත් ප්‍රේමදාස මේ කියන්නේ දැන් channel 4 එකෙන් හදන opinion එකට pro තැනක හිටගන්න එකක් නෑ. ඒ කියන්නේ සජිත් මේ වෙලාවේ බලයි ඔය රට බේර ගන්න දෙන අන්තිම අවස්ථාව එයාට ගන්න. ඕකේ ඔයගොල්ලෝ කතා කරන්න කැමතිම කවුද? හරිනුයි මනෝෂයි මොනවා කියයිද? හරින්ගේ මනුෂගේ ස්ටේට්මන්ට් එක දිහා මම පර්සනලි බලාගෙන ඉන්නවා. මොකද ඔය සොනික් සොනික් කතාව ඇදගෙන ආවේ. හරින් මේකත් එක්ක කොච්චර ඉන්වෝල් වුණාද? හරින්ට පර්සනලි මේකත් එක්ක සෑහෙන පාර්ලිමන්ට් එකේ දීපු ෆයිට් එක සාටකේ දාගෙන හිටපු එක කළු පාට. ඒක ඩ්‍රාමා එකක්ද මොකද්ද ඒක? මම හරි ආසයි. එයා පල්ලි නොගිය එක. මේක එලියට එන්න මේක එලියට එන්න ඕනේ හොඳම වෙලාවේ තමයි මේ එලියට එන්නේ. රනිල් ජනාධිපති. හරිද? ඒ ඔය හරින් මනුෂලා ආණ්ඩුවේ. හරිද? ඒ කියන්නේ දැන් මේක රාජපක්ෂලාගේ ආණ්ඩුවක් ඇතුලේ එළියට ආවනම් මේ සිනාරියෝස් ටික මේ විදිහට ප්ලේ වෙන්නේ නැහැ. නෑ නෑ. ඒක හරි. වෙනස්. ඔව්. ඊට වඩා මාර ඉන්ට්‍රස්ටිං විදිහට ප්ලේ වෙනවා මේ වෙලාවේ රනිල් ජනාධිපති පුටුවේ ඉන්න ගත්තා. සම මේකේ රමේකේ රනිල් කොහොමද මේකට රනිල් මොන විදිහට ප්ලේ කරන්නේ? රනිල් සුපුරුදු විදිහට දැක්කනෝ දැක්කා වගේ ඉන්නේ. ඔව්. එයා පොඩි කියන්නේ එයා අනිත් ඔක්කොම මොනවහරි කිව්වට පස්සේ සමහර විට මොකක්ද? ඔව් වීඩියෝ එක ගැන හොයන්න කමිටි එකක් දායි. හැමදාම ඉතින් එහෙමනේ. ඔව් ඒක වෙයි. කමිටි එක තමයි බලන්නේ. මේක ඇත්තද කියලා හොයන්න තාක්ෂණික කමිටුවක් පත් කරයි. ඔව්. පත් කරන්න එහෙම chance එකක් ලොකෝටම තියෙනවා. මට හිතනවා වැඩේ එක ලෙවල් එක කොහොම මේක ලංකාවේ පත් වුණා වුණා තෙලිය පත් වෙනවා අනිවාර්යයෙන් පත් වෙනවා අනිවාර්යයෙන් එතකොට වෙන කවුරු හරි අපිට ජිනීවා මේ සැසියක් තියෙනවා සැසියක් තියෙනවා සැත්තම නාමල්ගේ ස්ටේට්මන්ට් එක ආ නාමල්ගේ ස්ටේට්මන්ට් එක තමයි අපේ තාත්තාව විදුලි පුටුවේ ඉඳන් හදන්නේ හදන්නේ එතකොට සමහරට යාව ඉති විදුලි පුටුවෙන් බේරගන්න ලොකු පෙරමුණක් හදන්න වෙනවා එහෙම එහෙම try එකකුත් ඒ පැත්තෙන් එහෙම එන්න පුළුවන් මහින්ද මේ ගැන සමහර විට ස්ටේට්මන්ට් එකක් මහින්දගේ ස්ටේට්මන්ට් එක ඇත්තර විස්තරාත්මක වෙන එකක් නෑ මහින්ද බොහෝ ලෝ ප්‍රොෆයිල් එකක් මේන්ට මට හිතෙනවා ඕවා ඉතින් නෑ මං කියන්න මහින්ද කියන්නේ ඕවා අලුත් දේවල් නෙවෙයි අපිට ජාත්‍ය අපිට ඕවා යුද්ධ ඉවර කරපු වෙලාවෙත් අපිට ඔහොම ඒවා කරන්න හැදුවා අපිව අපිව එල්ලුම් ගස් යවන්න හැදුවා අපි විදුලි පුටුව වලින් ඉඳලා කො කරාද කෝ ඒක වෙන්නේ අපි ඉන්නවා පළමුවත් මම ඉන්න ඕකේ මම හිතනවා මේකේ ටිකක් සරප් රෝල් එකක් එන්න පුළුවන් මං කියන්නේ අන්තර අනිත් කැරක්ටර්ස් ලොකෝට ඉස්සුන් නැති හින්දා කවුද මෙයා කවුද මචං උමන්දාවේ ආ ඔව් මේ සමන්ත බද්ද සමන්ත බද්ද ඔව් එයා සහ මේ දැන් මේ අරයත් පොඩ එලියට පැනලා නටලා නෝන්ඩි වුණාම ආයි වනවාසී වෙලා භාවනා කර කර ඉන්න සමහර කට්ටිය ස්වාමින් වහන්සේ අර එකපාරම හිත රිදිලා එන අය ඔව් ඒගොල්ලෝ එන්න පුළුවන් එන්න පුළුවන් අර අර ඒගොල්ලෝ තමයි මං හිතන්නේ අනිසාද ඔය අපි කතා කරේ එන්න පුළුවන් ටිකනේ මේක යට යන්න මොනවගේ නිවුස් ටෙක් එකද? ඒක ඉත අතිශය වැඩ. ඒක තමයි දැන් කියන්නේ දරුණුවටම කියන්නේ සතියක් කොහම හරි අද ගන්නත් ඕන. ඔව්. කියන්නේ කොහොමටත් හෙට අනිද්දා වෙනකොට කිසිම නිවුස් එකකට අවධානය යොමු කරන්න බැරි වෙන විදිය ලොකු ගූබාල්දියක් කවුරුත් කරලා ඉඳ තියෙන. ඒක තමයි දෙරණේ හිරු එකේ විනාඩි 10 10 ගන්න නිවුස් එක බවට පත් වෙන්නේ. මේ ලාවෙට නිශ්ශංක වෙහෙම වැදගත්. ඔව් රෙකෝඩ් කරපුවා එහෙම රෙකෝඩ් කරපුවා කරේ එළියට දාන්න පුළුවන් ඕඩියෝ රෙකෝඩින් එක. අර එහෙම මේගොල්ලෝ පාවිච්චි කරන විවිධ චරිත ඉන්නවා කවුරු හරි හෙළුවෙන් නටන්න පුළුවන්. පුළුවන්. ඔව් වීඩියෝ කාගේ වීඩියෝ එකක් ලීක් වෙන්න පුළුවන්. සමහරවිට ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගේ නේ. ඔව් සමහර විට ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගේ අනියම් සම්බන්ධතාවයක් එයාගේ බිරිඳට අහු වෙලා ඒක ලොකු සමාජ ගාලගොට්ටියක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ මොකක් හරි කාටවත් වැඩකුත් නැති හැබැයි ගේමක් නැතුව සතියක් විතර අදන් ගන්න පුළුවන් ලොකු ලැට් වලක් ඉහිනවා හෙට අනිද්දා වෙනකොට. ඒසා ඒ හින්දා උඩ ඔය ඒ වගේ කේස් තියෙන අය පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න කොහෙ ගතියි නැකත හොඳ නැහැ ඕගොල්ලෝ කිසිම අදාළක්
ඔයාගේ ලැට් වල හිනෝ දෙරදෙරි කිරුවේ මයි ටයිම් හැස් කම් තමයි අද සතියේකට මේ මොකක්ද මේ උනේ කියලා හිතන්න තමයි වෙන්නේ ඒ මොකද්ද වගේ උනේ මං කොහොමද මේකට පැටලුනේ කියලා හිතේ මොකද අනිවාර්යෙන් දෙරණටයි හිරුවෙකටයි සතියක් විතර ඒගොල්ලන්ගේ නිවුස් එකේ නිවුස් බුලටින් එකේ නිවුස් බෙල්ට් එකේ channel 4 කතාව චූටි කරලා ඊට වැඩිය ලොක්කට ගහන්න පුළුවන් කුණුරහ තියෙන නිවුස් එකක් දැන් ඕනේ. එහෙම නැත්නම් උන් channel එක වහලා දෙකක් ඉන්නවා ඊළඟ දවස් දෙකේ. හරි. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම කොහේ හරි යන කොණ්ඩවාඩයක් අපේ මොන ඉස්සරහ ගෙනල්ලා තියන්න හොඳට මෙහෙට තියෙනවා. හොඳට කල්පනාවෙන් ඉන්න ඒ ටික හෙට මෙහෙට තල්ලු කරලා කෝකෝ channel 4 කෝකෝ channel 4 කියලා ඒක හොයාගන්න අපි මේ දිගටම ඉදිරි දින ටිකේ daily dose එකේ ඒ වගේ අපි ඒ ටික අර කුණු ටිකේ අතල් එකත් අපි ගන්නවා අපරාදේ අපි ඒක මිස් කරන්නේ නැහැ හැබැයි ඒ ටික අරගෙන ඒක හිමේ කරලා අපි ඉදිරි channel 4 මේ දි ලොකු එක මේක ලොකු එක මේක කියලා පෙන්නන ඕගොල්ලොත් ඒක නවදානෙන් ඉන්න අනිවාර්යෙන්ම මොකක් හරි කාටවත් වැඩක් නැති දහජරාවක් ලොකු නිවුස් එකක් හැටියට බිල්ඩ් අප් වෙන්න නියමිතයි නියමිතයි ඒ වගේම තව එකක් ඕකත් එක්කම කියාගෙන යන්න ඕනේ කියන්නේ ඕක එළියට ඇවිල්ලත් ඔතනින් ඕක ගැන විස්තරය අපි දැක්කට පස්සෙත් අර අපි විශ්වාස කරපු දේ විශ්වාස නොකරපු පිරිසක් හිටියන්නේ කියන්නේ මෙහෙම නෑ හෙටත් ඉන්නවා මං කියන්නේ හෙටත් ඉන්නවා ඒක තමයි ඔකට පස්සෙත් ඒගොල්ලන්ට ඡන්ද දෙන කට්ටියක් ඉන්නවා අන්න ඒගොල්ලෝ දිහා ටිකක් අවධානයෙන් ඉන්න ඕනේ ඕන ඒක කොහොමත් එහෙම තමයි. ඒ කියන්නේ හෙටටත් ඒගොල්ලන්ට ඡන්ද දෙන කට්ටියක් ඉන්නවා. මොකද ලෝකෙ කියන්නේ එක ලෝකයක්, ලංකාව කියන්නේ වෙන ලෝකයක් වගේ සීන් එකක් තියෙනවා. මේ අනිත් එක තමයි ඊළඟ කාරණාව අපි මම කියන්නේ දැන් මේකේ මේ මේ නිවුස් එකේ මේක තමයි දැන් ඊළඟ ඩෙවලොප්මන්ට් එක මම හිතන්නේ. අපිට දවස් ගානක් දිගට කතා කරන්න වෙන නිවුස් එකක් මේක. මේක ඊළඟට එන එක තමයි එකක් මේ නිවුස් එක වහන්නේ කොහොමද කියලා අපි ඒක කතා වුණා. ඒක කොහොම කොහොම වෙන්නුලේ ආතල් ගොඩක් එන්න නේද මේ පැත්තේ. අනික මේකේ escape goat කවුද? කවුද මේකේ බිල්ල? ඒ කියන්නේ මේකේ තැනක් එනවා. බිල්ලක් දියේ යුතු. මේ මූතමයි. ඔබට දෙකක් ඇහින්න වෙන තැනක් එනවා. ඒක කියන්නේ රාජපක්ෂලා නම් පවුලක් විදිහට ඒක ගන්න නෑ. ගන්න නෑ. සහ යාළගේ රහස් වැඩියෙන්ම දන්න කෙනා මේගොල්ලෝ බිලි දෙන්නෙත් නෑ. බෑනේ. ඒක අමාරුයි. එතකොට ආතක් පාතක් නැතුව කොහේ ගරි අනේකට මේක පරිපූර්ණ කරන්න අන්න කියන්නේ අන්නේ අපි අකමැති කෙනෙකුට අන්න කියන්න වෙන දවසක් එනවා ඒ කියන්නේ මෙහෙම අන්න හොඳ වැඩෙත් එක්ක එතකොට මේ වෙලාවේ මේ අවදානින් ඉන්න දෙන්නෙක් ඉන්නවනේ ඒ කියන්නේ ලීක් වෙයි කියලා බයෙන් ඉන්න කට්ටියකුත් ඉන්නවනේ අනිත් එක රාජපක්ෂලාට පොඩ්ඩක් එහෙම නෙන් ගෑවිලා ලොකුවටම සම්බන්ධයක් නැති මේ වගේ වෙලාවක හැන්ඩල් කරගන්න තරම් රහස් ගොඩක් දන්නේ නැති ඒක දැන් බය වෙලා ඉන්නු බගේ කවුද අකුණු ගහදි එළියට දාන්න අන්න කවුද ඉන්නේ කවුද ඒ යකඩ කෑල්ල බවට පත් වෙන්නේ යකඩ කෑල්ල නියමිත බෝද මේකේ කෙලින්ම කියනවා මේ මේ විසිල් බ්ලෝවර් කෙලින්ම කියනවා 2018 එතකොටත් ජේෂ්ඨ හමුදා බුද්ධ නිලධාරියෙක් සුරේෂ් සලේ සුරේෂ් සලේ සහ ඉස්ලාමීය රාජ්‍ය කියලා කියන්නේ අර ISIS ඉස්ලාමීය රාජ්‍ය එක මොකද රටක් නෙවෙයි නේද අත්‍යන්ත වශයෙන් ඒගොල්ලෝ ඉස්ලාමීය රාජ්‍ය කියලා නේද කියන්නේ ඉස්ලාමීය රාජ්‍යයට අනුබද්ධ බෝම්බකරුවන් සහ සුරේෂ් සලේ අතර රැස්වීමක් තමා විසින් සූදානම් කළා කියලා විසිල් බ්ලෝවර් කියනවා කියන්නේ ආසී රසත් මවුලා. ඒ කියන්නේ එහෙම මෙන් ආරංචි වුණා අරයා කිව්වා මෙයා කියන්නේ මම සෙකන්ඩ් හෑන්ඩ් තර්ඩ් හෑන්ඩ් නෙමෙයි. දෙයන් සින්න මාමලා කියප ගන්න නෙමෙයි. නෙවෙයි. ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එකකට මම ඕගනයිස් කළා මීටින් එකක් මෙන්න මේ කණ්ඩායම් දෙක අතර කියලා. එතකොට ඒකෙදි රැස්වීම ඉවරලා සුරේෂ් සලේ එයාට කිව්වයි කියලා එයා කියනවා. රාජපක්ෂලට ශ්‍රී ලංකාව තුල අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය කිරීම අවශ්‍යයි. ගෝඨාභයට ජනාධිපති වෙන්න තියෙන එකම ක්‍රමය ඒක තමයි. ප්‍රහාරය දිනකින් දෙක තුනකින් කළ සැලසුමක් නෙවෙයි මේ සැලසුම වසර දෙක තුනක් තිස්සේ සකස් වෙමින් තිබුණා කියලා. එතකොට දැන් මේ තාම වීඩියෝ එක එළියට එන්නේ නැතුව ඒ එළියට එන්න නියමිත වීඩියෝ එක ගැන New York Times එක ඒ විසිල් බ්ලෝවර් කරපු ඉන්ටර්විව් එකක්. යා ආටිකල් එකකට දීපු ඉන්ටර්විව් එකක්. ඒකෙන් තමයි මේ තොරතුරු ටික එන්නේ. වීඩියෝ එක තව කොච්චර තේරෙන්නේ නැද්ද? අපි බලමු. මොනවද ඒකෙන් එළියට එන්න නියමිත කියලා. හරි ඊගාවට කොහොමද මම හිතන්නේ ඕක තමයි අපේ ඊගාව සතිය මම හිතන්නේ මේ මේක මේ යට යන්න දෙන්න ඕනේ නැති එකක් ඔව් ඕගොල්ලෝ අල්ලන් ඉන්න අපි දිගටම පන්දු ඔසවන්නන්ගේ රාජකාරිය කරනවා මේක දෙන්නෙම නැහැ ඔපාරේ උස්සල ගන්න රොහාන් ගුණරත්නත් මේකට මේ කමෙන්ට් එකක් දුන්නා නේ අහහ එයා කියලා තිබ්බ මේ නැගිටින රටට channel 4 ප්‍රහාරය මේකෙන් 11 channel අනේ ඒ හෙඩ්ලයින් එකේම තියෙනවනේ දැන් වීඩියෝ එකේ තියෙන්නේ මොනවද කියලා තාම දන්නේ නැහැ ඕවට තමයි අර කෙහෙල් කර කියන්නේ හොරාට කලින් නෙවෙයි හොරාව ගමේ තියලා කෙහෙල් කර කොළ බැවිලා ගිහින් තියෙන්න මේ
තාම වීඩියෝ එක බැලුවේ නැ නේ මහත්තයෝ පොඩ්ඩ නාන්න නැතුව ඉන්නක මැදට පැනලා නාන්න නැතුව මම මෙයාත් පොතකුත් ලිව්වා පොතකුත් ලිව්වා නේද මෙයානේ අර ඩිග්‍රී එකක් තියෙන තරින්දුගේ තරින්දු ප්‍රෙස් එකක් තියන්නේ මෙයාගේ මෙයා ගැනනේ මෙයාගේ පොත ගැන අර මේ ගැටුම් ගැටුම් හරි හරි ත්‍රස්තව අන්තර්ජාතික ත්‍රස්තවාදයේ පිළිබඳ මහාචාර්ය හා මේ හරි හරි මේ ගැන මම නිතර කෝට් එක දාගෙන ඉන්නවා දැකලා තියෙනවා මේ ටී-ෂර්ට් එකක පින්දුරි දින අතුර ගන්න බෑ ඒකනේ මට මතකයි මේ මෙයා පාස්කු ප්‍රහාරයේ ගිහිල්ලා ටික දවසකට පස්සේ ප්‍රසිඩන්ට් එතකොට හිරු මෛත්‍රී කරු ජයසූරිය එතකොට ඔහොම කීප දෙනෙක් ඉස්සරහ තියාගෙන ඔය එහෙන ලොකු කතාවක් කියනවා ISIS ගැන සහ ඒක ත්‍රස්තර ප්‍රහාරයක් වෙන්නේ කොහොමද ඒක වළක්ව ගන්න මෙන්න මාණ්ඩුව වැඩ කරේ නැත්නම් එහිමයි බ්ලා 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 කතා ගොඩක් කියනවා දැන් මේ සීන් එක ISIS එනවා මෙහෙන් උපදෙස් අරන් යන්න මොමුද බං උඹලා කොහමද බං ඒක කරේ මිනිස්සු දන්නෙත් නෑනේ බං උඹලට රටේ ජනාධිපති ගමන් දුන්නා අනික ඒක නෙමෙයි බං ඒක උඹලා අපේ කරෙන්ති මට ඒක පොඩ්ඩක් මට තේරුණේවත් නෑනේ බං මගේ කරෙන්ති කියලා කොහොමද බං ඒක කළේ දැන් අනික ආස්කු ප්‍රහාරයට සතියක් දෙකක් යන්න උනේ නෑනේ මේ ගෝඨාභය ඇවිල්ලා මම ජනාධිපති වෙලා මේක විසඳනවා කියලා මං අල්ලනවා මේක මම මේක කරපු කට්ටිය අල්ලනවා කියලා එහෙම එහෙම කර කර කිව්වා මං යව අල්ලනවා අල්ලගන්න බෙල්ලේ බල්ල ගන්නවා බෙල්ලේ ඒ බය වුණාද මචං මෙච්චර ලොකු වැඩකුත් කරලා මට කලින් කැම්පේන් එක කවුරුහරි ලීක් කරලා ලයින් එක කරේ කවුරුහරි වෙන එකෙන් ජනාධිපති වුණොත් එහෙම මෙච්චර හරියක් කළාට පස්සේ කියලා හිතෙන්න ඇති තග්ගාල අල්ලගත්තා වගේ ඒවා අපිට හිතෙනවා ඉතින් අපි දන්නේ නැහැ මේ කොහොම හරි channel 4 නාලිකාව කරපු හෙලිදරව ගැන හොයන විශේෂ පාර්ලිමේන්තු කාර්ක සභාවත් පත් කරන්න කැත්කිරීම පිළිබඳව ආ ඉතින් මම කිව්වා අපි කිව්වා ඊට අමතරව මේ ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය නම් රජයක් ලෙස ඒ සම්බන්ධව කටයුතු කිරීම නැහැ පයිපා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරා කියලා මනුෂ කියනවා. බය අනේ ප්ලීස්. මනුෂ ප්ලීස්. මේ ප්ලීස් එපා. ඕගොල්ලන්ගේ කමිටු ඕගොල්ලන්ගේ දැන් 2018 නේ ඕක උනේ. 19 නේ උනේ. දැන් අවුරුදු 4ක් තිස්සේ ඕගොල්ලෝ හොයාගත්ත ඉඩියක් නැහනේ. නිකන් බොරුවට ආයි මැදට පැනලා කමිටු දාලා අරක කරනවා මේක කරනවා අල්ලනවා හොල්ලනවා කියලා බොරුවට නටන්න එපා. ඒ විලිලැජ්ජාවේ සන්තෝෂෙ බෑ. එහෙම පුළුවන් නම් ඔය දැන් ඕක අල්ලන්න මාපු ආණ්ඩුවකුත් තිබුණා. ඕක අල්ලන්න මාපු ජනාධිපති රටින් පැනලා ගෙදර ගියානේ. දැන් ඊට පස්සේ ආපු ජනාධිපති මේ මොකක් කරලා නැහනේ. දැන් අරගොල්ලෝ කරන වැඩේ ඒගොල්ලන්ට මාර දෙන්න. පාඩුවේ කරන්න. කරන්න දෙන්න. වඳින්නම්. ඔයාලා ඔහම ඕම ඉන්න පාඩුවේ. ඔව් මම කියන්නේ දැන් ඔය කමිටුව හැදුවොත් නේද? මම කියන්නේ මේ ඉස්සරහට කතා කරන්න ඕනේ නෙවෙයි. උනට මම දැන් ඔය කමිටුවේ ප්‍රවෘත්ති ඇවිල්ලා තියෙන හින්දා. ඉතින් ඒකත් කමිටුවට කවුද එන්නේ? රත්තරන් එනවා කමිටුවට. සාගර එනවා. සාගර එනවා. මහින්දානන්ද. මහින්දානන්ද. කමිටුව කවුද දාන්නේ? ඔව් ඒ කමිටුව කාගේ ප්‍රධානත්වයෙන් කවුරු හරි ජනාධිපති නාමලුත් වෙනවා නාමලුත් වෙනවා එතකොට ගණ නාමල්ගේ ප්‍රධානත්වයෙන් මේකට කමිටුව ඕනනම් ඕනනම් ඉතින් ඕක වෙච්ච ගමන් ඕක කලින් හිටපු ජනාධිපති කියලා ගෝඨා වේවත් අර මම කියන්නේ ඒක තමයි එහෙම දාලා රට බංකුවක් තුනේනේ තමයිද ගෝඨා ජනාධිපති උනේ මේකටනේ ජනාධිපතිකම හරියට කරගන්න බෑ නේද එයාට මේවා පුළුවන් මේකට දවල් එයාවම දාන්නත් ඉඩ තියෙනවා ඒ කියන්නේ අර මීට කලින් අර රට බංකුවක් වෙන කමිටුව හැදුවේ ඒ වගේ ඒකේ සාගර එයා මෙයාවල්නෝ මෙයා එයාවල්නෝ සාගරේගේ සභාපති වුණා වගේ මේකේ සභාපතිකම ගෝඨාභයට දෙන්න තියෙනවා. ඉතින් පාරේ ගල්ලලපු මිනිස්සුට ඕක අල්ලන්න ඕක අල්ලගන්න වෙන්නේ මොකක්ද? මොකද්ද? ගල ගල වගේ මේ අපූර්ව වැඩක් කරලා තියෙනවා ඈ. කොමරි කැරේ කැරේගේ පාස් ඔයක වටේම කැරකිනවනේ. ඊට පස්සේ අමතක වෙයි කියලා බයද මිනිස්සු. හෙඩ්ලයින් න්ියුස් මේක වාර්තා කරන්නේ දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීම අයවැය කාර්යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාවට සුබපැතුම් එක් කරලා තියෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 300ක ප්‍රධානයකුත් දීලා තියෙනවා. අපි පොඩිම වගේ නේ බා. ඔව් ඒ කියන්නේ ටොපි දෙන්නේ. ඔයා එක කරොත් මේ වාර විභාගෙත් නෙවෙයි නිකන් අර පන්තියේ දීප වැඩ. පන්ති ඔයා මේක හොඳට කළොත් චොක්ලට් එකක් දෙනවා. එහෙම එකක් මේ. චොක්ලට් එකක් ගම්මුඩා. දැන් ඔය දූෂණ වලට දීපන 15 වෙනද නේද මේ? සම්මත කරන්න. ආ නියමිතව. නියමිතව දෙන්න. ඉතින් බලපන් ඒ කියන්නේ එහෙම තමයි එහෙම ඉන්ෆ්ලුවන්ස් කරලා තමයි අපෙන් වැඩ ගන්නෙ. හැබැයි මේ ඔය පනතට මිලියන 300 ගානේ හම්බ වෙනවනම් ඔයගොල්ලෝ ලවක් දාගන්න. පනත. ඒක හොද ප්‍රොජෙක්ට් එකක්. ඊගාවට එන්නේ ඕක. පනතට 300ක් හම්බ වෙනවලු. ගේනේ පන මේ දැන් හැම පනතක්ම හොම තමයි සම්මත කරගන්න වෙන්නේ අනික එකම පනත ගෙන හිල්ල නැත්තම් මෙහෙම මෙහෙම වලට දෙකටම පිච් කරලා බලනවා වැඩි දෙන්නේ කවුද
අලුත් ආදායම් ගන්න. නැත්තම් පණතක් මොකක් හරි ඕනම එකක් සම්මත කරගන්න ඕන එකක් ගෙනල්ලා කට්ටිය කතා මේක සම්මත වෙන්නේ නැති ලයින් එකකට කතා වෙමු කියලා පොඩි ඇක්ට් එකක් දාලා. එතකොට අර ශරීරය තමයි සම්මත කරන්නේ. මේක සම්මත වෙන්නේ නැහැ වගේ. එහෙනම් අපි මිලියන 300ක් දෙන්න. එහෙනම් හා. හරියට නෑ අර චොක්ලට් බිස්කට් දුන්නොත් පොඩ්ඩ ඕන දෙයක් කරයි වගේ. ඔන්න ඔහොම තමයි රට නැගිට්ටන්නේ. ඔය තමයි නැගිටින රට. ඔය තමයි රට නැගිට්ට ඕන හැටි මේ බැල. ඒ කවුද මේ එයා වෙන මේ මගේ දේ රොහන් ගුණරත්න මේ සෑහෙන මේ කියන්නේ ඉන්ටෙලිජන්ස් ජනක ඕ ඩිග්‍රී තියෙන රේ මේක නේද? කඩේට ගියේ නැහැ. නැන්නේ යාල යන්නේ නැහැ. කඩේකට ගිහිල්ලා නැහැ. පාන් කීයද කියලා දන්නේ නැහැ. පෙට්‍රලියම ඇයි වැඩි උඩ කියලා දන්නේ නැහැ. එයාලා ඉන්නේ චතුරලගේ ලෝකෙනේ. ඒගොල්ලෝ අපි ඉන්නේ කේ නෙවෙයි. දෙරණ නිවුස් බලද්දී වෙන රටක ඉන්න ෆීල් එකක් එනවා. ඔව් ඒක තමයි. දෙරණ වෙන වෙන රටක. වෙන රටක තියෙන. වෙන ලෝකෙක. වෙන ලෝකෙක. වෙන ලෝකෙකින් එන නිවුස්. වෙන ලෝකෙකින් එන. ඒගොල්ලෝ ඒ ලෝකෙක. ප්‍රශ්න නැහැ. ඔව්. උද්දමනේ එහෙම මිසින්. ඔව්. උද්දමනේ හොරකම් කරලා තියෙනවා. උද්දමනේ හොරකම් කරලා. ඒගොල්ලන්ගේ රටේ උද්දමනේ පවා හොරකම් කරලා තියෙනවා. එහෙම සින්න තින් අපි මේ අජිත් රෝහණ මහත්මයාගේ සම්බන්ධයෙන් නිවුස් එකක් එනවා. මේ කියන්නේ අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාව දකුණු පළාතෙන් මාරු කළා නැගෙනහිරට. එතකොට එයාගේ මාරු වීම ඒ මාරු කිරීම නිසා එයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරලා තිබුණා. මේ පෙත්සම ගොනු කළේ දැන් මාසෙකට දෙකකට විතර කලින්. ඊට පස්සේ අද තමයි පෙත්සම විභාගයට ගන්න තිබුණේ. ඊයේ පෙත්සම විභාගයට ගන්න තිබුණා. ජුනි ජූලි වගේ මොකද මේ පොලිස්පති ආ ඉස්සෙල්ලම පාර චන්දනට මේ සේවා දිගුව දෙන්න ඒ ආසන්නය තමයි මේක උනේ. ඉතින් අද ඊයේ තමයි ගන්න තිබුණේ පෙත්සම විභාගයට. විභාගයට ගන්න නැතුවම ඒ පෙත්සම නිෂ්ප්‍රභ කරලා තියෙනවා. ඉතින් එතකොට දැන් නැගෙනහිර පළාතට යන්න වෙනවා. මොකක්ද දෙකක් තියෙනවද කියලා එහෙම පොඩි එහෙම කතා ටිකකුත් ඇහෙනවා. මේ අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වනිකම් යාවට වාතය යාව වැඩි හයිලයිට් වෙන්න දෙන්න ඕනේ නැහැ වගේ එකක් කාට හරි එහෙම වුමනාවක් තියෙනවා වගේ එකක් තියෙනවා නේ. එහෙම කතාවක් තියෙනවා. ඒනට ඔයා දැන් ඇඬුවට පස්සේ සතුටු වෙයි. මේ දවස්වල නම් ඔහෙ කොහෙ හරි නැගෙනහිරට වෙලා ඉන්න එකම තමයි හොඳ. ඔව් අද මේ දවස්වල පේන්න ඉන්න එපා. ඇත්තටම පොඩ්ඩක් නැගෙනහිරට වෙලා ඒ පැත්තේ වැඩක් බලන්න සීන් එකේ පොඩ්ඩක් බිලි හොයනවා. බිලියක් හොයනවා. ඔව්. බිල්ලක් හොයනවා මේ දවස්වල. කොහෙන් බහිද දන්නේ නැහැ වතුර ටික. මේ ඉන්නේ කියලා. සුදුවට එක පාටම අල්ලන ගිහිල්ලා දෙයි. ඒ හින්දා මේ හින්දා මේ දවස් ටික පොඩ්ඩක් ඔහෙට වෙලා ඉන්න. ඔව් මේක මං හිතන්නේ ඇඟට ගුණයි. ඔව් අපි හිතන්නේ. මේ අපිට සාගර අමතක මම ප්‍රෙස් එක දාන්න සෑහෙනලා බලන් හිටියා පොර. තරහගිලත් ඇති. ඒ හැබැයි මේ විදිහටම ඉදිරියට යන්න ඕන නම් ජනතාවට මේ විදිහ තෝරගන්නත් පුළුවන්. අඩු කරේ මේ රටේ ආර්ථිකයට උත්තේජනයක් දෙන්න. නමුත් කොවිඩ් වලට රට වැහුවට පස්සේ ඒ දෙක වුණේ නැහැ. ඒ වැරදි තීරණයක් නෙමෙයි. නමුත් ඒ තීරණය ගත්ත වෙලාවේ ඇතිවෙච්ච ගෝලීය ව්‍යසනයක් උඩ ඒ තීරණය වැරදි පැත්තකට හැරුණා. නමුත් ඒක මේ රටේ ජනතාව තේරුම් ගත්තේ නැහැ. මේ රටේ ජනතාව ඒක වැරදියට තේරුම් ගත්තා. ඔවුන්ට ඕනේ කියලා ඉල්ලුවේ වෙනම දෙයක්. ඒ දේ දැන් අද ජනතාව වෙත ලැබෙමින් තියෙනවා. හැබැයි ඒකට කැමති නැත්තම් නැවත අපිත් එක්ක එකතු වෙලා ඒ ඉදිරියට ඒ ගමන යන්න පුළුවන්. අපි ජනතාවට ඉදිරිපත් කරන වැඩපිළිවෙල මේ රටට සුදුසුම වැඩපිළිවෙල. අපි අවදාවත් නියෝ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියකට එකඟ වෙච්ච පක්ෂයක් නෙමෙයි. අපේ නායකයින් මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ හැමදාම ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි කියන තර්කයේ හිටපු කෙනෙක්. ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමා අපේ පක්ෂ නිර්මාතෘවරයා එතුමා හැම විටම ප්‍රකාශ කර සිටියේ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් මත මේ රට ගොඩනැගිය යුතුයි කියලා. ඒ විතරක් නෙමෙයි එතුමා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා හැටියට ඒ දේ කරලා ලෝකයේ දෙවැනියට වැඩියෙන්ම දියුණු වෙන ආර්ථික ඇති රට බවට ශ්‍රී ලංකාව පත් කළා පෙන්නුවා. හැබැයි 2015 බොරු කියලා එක විනාශ කරා. 2022 දී උනේ කොවිඩ් වසංගතය තුල ආපු ගෝලීය ආර්ථික අවපාතය ආණ්ඩුවේ කැත නැතුව කියන රසන ඒ තුලින් ජනතාව පාරට බස්සලා මායම් වෙලාද මන් දෙන්නේ මේ 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 එකම එක කැත නැතුව කියනවනේ මං කොවිඩ් හින්දා මෙහෙම වුණා. අනේ ස්ට්‍රේට් ෆේස් පොරට විනායන් දෙද්දතු දැන් ඔයාලා හොඳට ඒ වීඩියෝ එක ආය පොඩ්ඩක් ලොකු කරගෙන බලන්න. ඒ සාගරගේ මූණේ ඔයාලට පේනවද ඒක එහෙන කැමැත්තෙන් මේ ඇත්ත කියලා හිතාගෙන කියන බවක් පේනවද ඔයාලට? නෑ එහෙම පේන්නේ. ඒ මූණේ ෆීචර්ස් ටික බලන්න. ඇත්තම තහඩුවක් කතා කරනවා වගේ. අයියෝ මොන මගුලක්ද මම මේ කියවන්නේ. ඇයි මටම මේක කියන්න වෙන්නේ වගේ ෆීලින් එකකින් තමයි. එහෙම එකක් තියෙනවා. ප්‍රෙස් එක කරන්නේ. එහෙම එකක් තියෙනවා සාර් කලින් දවසේ බීලාද කොහෙද මූණේ දාඩිය දාලා හොඳට බිබී කල්පනා කරන්නේ මොනවද දැන් හෙට කියන්නේ බං ගිහිල්ලා අර
ඔක්කොම තියෙන සේරම මයික් 30ක් විතර තියෙනවා මොනවද ගිහිල්ලා කියන්නේ කියලා හිතරයි. හිතේ සිල්ලා ඇවිල්ලා කියනවා දැන් මේක මේක තියෙනවා ලොව දෙවැනියට වැඩිම දියුණු ආර්ථිකය හැදුවේ අපේ බැසිල්. දැන් මං කල්පනා කරන්නේ පළවෙනි එක කොහොමද? පළවෙනි එක සිම්බාබ්වේ. ලෝකේ දෙවැනි නෑ බං හරි. මේ මම කියන්නේ හරි. මොකද දන්නවද? ඔය කතා කරන්නේ කොයි ලෝකෙ ගැනද කියන එක මේ ප්‍රශ්නේ තියෙන. කළු ලෝකෙ ඉතින් අපි කිව්වනේ එක එක දෙක ලෝක දෙකක් තියෙනවා. ලෝකෙ වැඩිම බිලියනර්ස්ලා ඉන්නේ සිම්බාබ්වේ වලනේ. ඔව් ලෝකෙ වැඩිම බිලියනර්ස්ලා ඉන්නේ සිම්බාබ්වේ. පාණ්ඩත් ලක්ෂ ගන්නට ගියා. ඉතින් ඔව් ඉතින් ඒක තමයි වෙනසිවලවත් එහෙමයි නේද? වෙනසිලා මෙන්න බැරල් එකේ මෙන්න සෝරි බැරල් එකේ නෙමෙයි මිල්බරෝවේ තමයි මේ සල්ලි ගෙනිච්චේ. ඕනේ මං කියන්න ගියේ දැන් උදාහරණයකට දැන් මේගොල්ලෝ කියන්නේ අපි ලෝකේ දෙවෙනි තැනට ගෙනාවා කියලානේ. දෙවෙනි දියුණුව එම මොකක්ද ආර්ථිකයනේ? ඒක හරි. මම කියන්නේ කළු ආර්ථිකය. ඔව්. ඒකේ හරි. ඒකේ එකද කොහෙද? එක. ඔව් අපි කියන්නේ දෙක නෙමෙයි එක. දෙක නෙමෙයි ඔයගොල්ලෝ එක කියලා එයා තින්නේ. එක මේ මොකද හේතුව? ඒකට ඒකේ වැඩ ටික කරනවා. ඒ කියන්නේ මට මේ ඊපෙර දෙක්කෙනෙක් කිව්ව මචං ව්‍යාපෘතියක් අරගෙන මේ ව්‍යාපෘතිය ජපාන් ෆන්ඩඩ් එහෙම ව්‍යාපෘතියක් ඩොලර් මිලියන බරගානක හරිද? ඒ ව්‍යාපෘතිය අරගෙන ඒ ව්‍යාපෘතිය මොකරි ජල ව්‍යාපෘතියක් හෝ මොකක් හරි එකක් දැන් මේකට අවසර ගන්න ඕනේ ටික ඔක්කොම කරගෙන මචන් දැන් මේක යන්න ඕනේ මුදල් අමාත්‍යාංශනොත් අවසරයක් ගන්න. මේ තමයි මේ රෙඩ් ටේප්ස් වලයි මේ බියුරොක්‍රසි එකේයි මේ පොලිටිකල් කරප්ෂන් වලයි හැටි. හරිද? ඒක අරන් ගියාට පස්සේ මම මේ කියන්නේ මම නංගම කුන් නොකිය කියන්නම් සහ ව්‍යාපෘතිය ගැන නොකිය කියන්නම් කතාව විතරක්. මේ ව්‍යාපෘති අරන් ගියාට පස්සේ ව්‍යාපෘතිය ඔන්න මුදල් අමාත්‍යාංශ හිර වෙනවා. හරිද? අනිත් ඒවා ටික ඔක්කොමත් හරි හදලා එන්නේ දැන් ඈ. අනිත් ඔක්කොමත් එක අවසර ගැනීම කරලා ඒ අයත් එක්කත් ඒගොල්ලොගේ බෙනිෆිටුත් කතා කරලා දැන් මේ කියනවා මුදල් අමාත්‍යාංශයට. මුදල් අමාත්‍යාංශයෙන් මේ ෆයිල් එක යන්නේ නැහැ. මේ ෆයිල් එක යන්නේ නැතුව ගියපුවාම මේ එවක හිටපු එක්කෙනා පීබී කිව්වලු මේ ෆයිල් එක ගෝ ත්‍රූ වෙන්නේ ඉතින් ඇයි කියලා පීබීගෙන් අහපම පීබී කිව්වලු නෑ මේකට තාම රාජපක්ෂ කෙනෙක් කතා කරේ නැහැ. මේ සීරියස් කතා. ඔව් රාජපක්ෂ කෙනෙක් මේ ෆයිල් එකට කතා කරේ නැහැ. හරිද? ඊට පස්සේ ඒ කාලේ හිටපු බිස්නස් කරන කෙනෙක්ව හරිද ඒ කාලේක හිටපු බිස්නස් කරන කෙනෙක් හම්බ වෙන්න ගිහිල්ලා ගිහිල්ලා ඒගොල්ලොත් එක්කත් මේ වැඩේ කතා කරලා හරිද මෙහෙමයි මේක ගෝ ත්‍රූ වෙන්නේ නැහැ මොකද්ද කියලා. ඊට පස්සේ කෙලින්ම කතාව තමයි කෙනේ ඒ ප්‍රොජෙක්ට් එකෙන් එහෙම මේ හොරකම් කරන්න පුළුවන් එකක් නෙවෙයි ඈ. එහෙනම් ඉතින් කරලා වැඩක් නැහැ. කියදන්න දෙන්නනේ වැඩේ කෙරෙන්න නම් මේ වැඩේ ගෝ ත්‍රූ වෙන්න නම් අප්‍රූවල් එක එන්න නම් 120ක් ඕනේ. 120ක් ඕනේ. ඒක ටිකක් ලොකු ප්‍රොජෙක්ට් එකක්. 120ක් ඕනේ. මේ එහෙම නැත්නම් මේ වැඩේ එතනින් ගහන්න පාස් වෙන්නේ නැහැ කියලා. ඒක තමයි ඉතින් මේ බැසිල් හදපු ආර්ථික ඉතින් මම කිව්ව එක එක කළු මොඩල් එකක් හැදිලා තියෙනවා පොරුවට. ඒක තමයි ඒගොල්ලෝ හදන්නේ. ඒක තමයි ජාතික ආර්ථික ප්‍රතිපත්තිය අරගෙන. ඔව් ජාතික ආර්ථික ප්‍රතිපත්තිය 120. ඒ සීරියස්ලි. ඔව්. දැන් අනික ඒ බදිවට කියනවා. ඒ කියන්නේ ඒ කියන්නේ තර්ඩ් පාටි එකක්. අර නෙමෙයි කියන්නේ. ඒකයි. ඒගොල්ලොන්ට මේක ඒගොල්ලොන්ට 15ක් දෙන්න ඕන. අපි ඉක කරන කෙනා එහෙම ඉතින් අර අතරමැද්දේ එයත් එක්ක වැඩ කරන අනිත් ඇමතිට එහෙම යන්න එපා. මේ ඒ මදිවට දැන් කියනවා මේ ඔබේ ජීවිතය උකස් කිරීමේ තවත් සැලසුමක් තියෙනවා අපිට. උකස් නෙවෙයි ඒගොල්ලෝ උසස්. ඒගොල්ලෝ කියන්නේ උසස් කියලා. අපිට ඇහෙන්නේ උකස් කියලා. ඒගොල්ලෝ උසස් කරනකොට අපේ ජීවිත උකස් වෙනවා. උකස් වෙනවා. දැන්ටත් ඔයගොල්ලෝ උකස් තියපු එකේ යාන්තම් මේ පොලිය අලුත් කරලා විතරයි මේ තියෙන්නේ. තාම බේර ගන්න හම්බුන්නේ නැහැ. හරි. ඒ හින්දා අනේ ප්ලීස් ඔයගොල්ලන්ගේ සැලසුම රෝල් කරලා තියාගන්නකෝ. අපි ඒකට කරන්න ඕන වැඩේ පස්සේ කියන්න. ඔයගොල්ලෝ දැන්ට තියෙන අලුත් සැලසුම අපිට හීනියට රෝල් කරගන්නකෝ දැනට. ඒකට මොකද කරන්නේ කියලා ඔයාලටම තේරෙයි. ඊළඟ ඡන්දයක් එහෙම තිබුණාම ඔයගොල්ලන්ට තේරෙයි මේ සැලසුමට ඊළඟට ඔයගොල්ලන්ට මොකද කරන්න තියෙන්නේ කියලා. මේ ෂෝක් නිවුස් එකක් තියෙනවා කියනවා. රාජකාරී ගිනිඅවිය සොරාගෙන යමින් සිටි යුද හමුදා සෙබලෙක් මාට්. මේ නිවුස් 19 තමයි වාර්තා කළ තියෙන්නේ. ඵලයේ අයිය කච්චි පළමුවන යාන්ත්‍රික බලයනියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි හමුදා සෙබලෙක් සිය රාජකාරී T56 ගිනිඅවිය සහ උණ්ඩ 120ක් උරයක දමාගෙන කඳ උරෙන් පලා යමින් සිටියේදී අත්අඩංගුවට ගත්ත කියලා පොලිසිය කියනවා. ඉතින් අත්අඩංගුවට ගත්ත හැටි එහෙම නිවුස් එකේ තියෙනවා. අන්තිමට තියෙන ලස්සන කතාවක් ඈ. ඒකත් යුද හමුදා බුද්ධිආච්ච නිලධාරීන්ට ලද තොරතුරක් මත තමයි මේ අත්අඩංගුවට ගැනීම කරලා තියෙන්නේ.
මේක තමයි ලස්සන කෑල්ල. සැකකරු කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා මෙලෙස ගිනි අවිය රැගෙන යන්නට ඇති බවට පොලිසිය සැක කරනවායි කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් පොලිසිය හිතන T56ක් මොකටද ගෙනියන්නේ? 120 කුත් එක්ක මෙයාක අරන් යනවා. මොකටද? මොකටද මේ ගෙනියන්නේ? ෂුවර් එකටම අපරාධයක් කරන්න දෙන්නේ. ඉතින් බණ්ඩද ඌ වෙඩින් ගේක් හදන්න. T56ට දාන්න හොන්න ගෙනියලා. මොකද්ද ඒ කියන්නේ නංගි ලොකු වෙලා මල් වෙඩි ගන්න ගෙනියනවාද? අපරාධයක් කරන්න තමයි ඒ ටික ප්‍රදර්ශනයකට තියන්නේ. අෆ්ගනිස්තාන් වල, පාකිස්තාන් වල එහෙම සමහර පැතිවල ඔය උත්සව අවස්ථාවල වෙඩි තියන අවස්ථාවල ඉන්දියාවෙත් තියෙනවා. මේකක්වත් කරන්න ගියාද දන්නේ නැහැ. එහෙනම් ඒ වගේව තමයි පොලිස්සේ හිතුවා. ඒ කියන්නේ මගේ ඒ හිතිල්ලට මම හරි කැමතියි දැන්. හා. ඒගොල්ලන්ට ඩංගාල හිතුණානේ ෂුවර් එකට අපරාධයක් කරන්න යනවැද්ද කියලා. අර අර ස්නයිපර් එක වගේ ඉක්වලි ගුඩ් ඉතින් ඒක වැඩ කරන විදිහ. සමහර ඒවා තහවුරු කරගෙන ඒ කියන්නේ සමහරට කියනවා හැම එකම සැක කරන්නම කියලා. ඕ ඒ කියන්නේ නෑ නෑ ඔය තියෙන අර මේ ඒගොල්ලෝ ඒ සමහර තැන්වලදී හරිම කන්සර්න් මේ චූදිතයා සැකකාරයෙක් පමණයි අපරාධකාරයෙක් නොවේ කියන එක. සමහර තැන්වලදී තමයි එහෙම කන්සර්න් නැත්තේ. සමහර තැන්වලදී නෑ මීඩියාට කිතුට් ටික් කරලා දෙනවනේ. මීඩියා ටික තමයි ඒ සැකකාරයෙක් අපරාධකාරයෙක් නඩුත් අහලා තීන්දුවක් දීලා ඔක්කොම කරනවා ඒක. හරි මේ ලංකා සිනෝස් වාර්තා කරපු එකක් තියෙනවා. පිරවීඩ නායකයාගේ කෝටි 63ක දේපල සීල් ඩොලර් මිලියන 100ක් උපයලා කියලා. මේ කියන්නේ ඔන්මැක්ස් ඩීටී ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් නම ඇවිල්ලා මෙයාගේ මොකක්ද සඳරුවන් සම්පත් සඳරුවන් කියන එක්කනට අයිති වෙලා තිබ්බ මහල් නිවාස සුපිරිපන්නේ හෝටල් ඇතුළු දේපල අන්සතු කිරීම විකිණීම පැවරීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්ලිස් මහතා ඉඩම් රජිස්ට්‍රාල් කාර්යාලය වෙත ඊයේ නියෝග නිකුත් කරා කියලා තියෙන්නේ. මේකේ මාතර කළුතර හම්බන්තොට කඩවත ඉඩම් රජිස්ට්‍රාර් වරුන්ට තමයි කියලා තියෙන්නේ. මේ ඉඩම් 20කට අධික ප්‍රමාණයක් 20කට අධික ප්‍රමාණයක් මේ විදිහට මේවා කරලා තියෙනවලු. මේක විශේෂයෙන්ම මේ නියෝගය නිකුත් කරන්න හේතු වෙලා තියෙන්නේ මෙයාට අයත් වෙලා තිබ්බ ඉඩම් 8ක් බිරිඳගේ නමටත් අනිත් 12 යාලුගේ නමටත් හදිස්සියෙම එක දිනයක එක දවසේ පවරලා තිනවා. ඉතින් ඒකත් එක්ක තමයි මේක මේවා කරලා තින්නේ. ඒ වගේම මේකේ තහනම් කරපු ගිනුම්වල කෝටි රුපියල් කෝටි 79ක මුදලක් මේ විදිහට තිනවලු. ඔන්මැක්ස් ඩීටී එකේ තහනම් කරපු ගිනුම්වල කියා රුපියල් කෝටි 79ක් කියලා තින්නේ. සහ මේක මහ බැංකු මූල්‍ය ඒකකයේ සමග එක්ක බ්ලොක්චේන් ඇනලයිසින් නැමැති විමර්ශනය සිදු කළ බවත් මේකේ කියලා තියෙන විදිය. විමර්ශනය සිදු කළ බවත් එහිදී මෙම මුදල් ගලා යන අවසාන වොලට්ටුව ඔස්ට්‍රේලියානුවෙකුගේ නොව ශ්‍රී ලාංකික පුද්ගලයෙකුගේ ගිණුම බව තේලි වෙලා තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. දැන් ඔය ඔන්මැක්ස් ඩීටීගේ සල්ලි දාපු කට්ටිය ඔන්න ඔයගොල්ලන්ගේ සල්ලි තියලා ඉන්නේ. කල්පනා කර කර හිටියානේ මොකද අපිද අපේ සල්ලි වලට මොකද අපෝ ඔය දෙන්න වෙලා තියෙන එකට ඔය දෙන්න වෙලා තියෙන අපි මේ hina වෙනවෙම නෙමෙයි hina yana නෑ මං කියන්නේ ඇත්තට මේක hina නොවි අපි තරවටු කරමින් නේ අපි දන ගගා කිව්වා දාන්න එපා සල්ලි කෙල වෙනවා අරන් මාරු වෙනවා අපි දාපු ගාන හම්බුන අරකම කියලා ටෝක් ඉෂු කරත් අපි කිව්වා දාපු ගාන නම් කැටේට දාලත් ගන්න දාපු ගාන ගන්න බග ඉන්වෙස්ට්මන්ට් ආයෝජනය කරන්න ඕනේ නෑ ආයෝජනය කරන්න ඕනේ නෑ දාපු කැටේට දැම්මත් දාපු ගාන ගන්න පුළුවන් ඒ ලැජ්ජාවට කියන ඒවා ලැජ්ජාවට කියන කතානේ ඔය දැන් ඕගොල්ලන්ගේ සල්ලි වලට වෙච්ච හරිය තමයි ඔය පේන්න තියෙන්නේ. ඒ දවස්වල ඔන්න අර මේක ඇවිල්ලා මේම ඕස්ට්‍රේලියානු කම්පැනි එක උඹ දන්න මගුලක් නැහැ මේක ඕස්ට්‍රේලියාවේ කියලා එහෙම අර කියපු අයට මේ නිවුස් එක පෙන්නන්න. ඕස්ට්‍රේලියාවේ කම්පැනි account එක ලංකාවේ. ඒකට තමයි අන්තිමට කැරකිලා එන්නේ. ඇවිල්ලා තියෙන්නේ. කොහමද මේකේ අන්තිමට දෙයක් කියන්න දැන් මේකත් මං හිතන්නේ ඔන්මැක්ස් ඩීටී කතන්දරේ සහ මේට කලින් ආපු පිරමීඩ ඔක්කොම එනකොටම මුල් තැනම තියලා මේකට වෙන්න යන දේ මේකේ ඇත්ත කතාව අපි කියලා තියෙනවා. නෑ. පාස්කු කතාවේ උනන් අපි ඒවා අදාළ කාලෙදි අදාළ තැන්වල කියලා ඇති. කල් තියා සලකුණු කරපු දේවල්. කාට හරි නිකන් ඉස්සරහටත් වෙන දේවල් වල ඇත්ත කතාව නිකමට හරි ඔලුවක් තියෙනවා නම් මම මේකත් අහලා බලලා මොකද්ද කියලා හිතා ගන්න ඕන නම් බලන්න. ඕනේ දැන් එහෙම කියලා තේරෙන්නේ නැත්නම් අපි කල්පනා කරන් ඉන්නවා හෙටානිද්දට SL vlog කියලා දේවාලයක්. එතකොටවත් අපි මේ කල් තියා කියන ඒවා තේරුම් ගන්න බලනවා කියලා ප්‍රාර්ථනා කරනවා. එන අහා ඉවර කරන්න කලින් මම ලොකු ආතල් එකක් හංගගෙන හිටියේ එළියට නොදා. මේ පොඩි කාරණා දෙකක් තියෙනවා. එකක් ශ්‍රී ලංකා අෆ්ගනිස්තාන් මැච් එක තියෙනවා. අද ඒක අද අපි ලාහෝර් වල තියෙන. දැන් අපි සීන් එකේ එකට ඉන්නේ. يعني
අද මැච් එක දින්න තරගේ ටිකක් තීරණාත්මකයි ඔව් හැබැයි අපි අපි ලොකුවට පැරදුනොත් ලකුණු 70කින් වගේ පැරදුනොත් අපි අෆ්ගනිස්තානයේ උඩට යන්න chance එකක් තියෙනවා ඉතින් අපි එක ලකුණකින් හරි මැච් එක දින්නොත් අපි කොහොමත් ඇතුලේ ඇතුලේ එම සීන් එකක් තමයි තියෙන්නේ ඉන්දියාවයි පකිස්තානයි අනිත් ගෲප් එකේ අනිත් ගෲප් එකේ යනවා නේපාලේ එළියට ගියා නේපාලේ එළියට ගියා මේකේ අපි අෆ්ගනිස්තාන වලට ගහුවොත් අෆ්ගනිස්තාන එළිය අපි බංග්ලාදේශයේ ඇතුලේ ඇතුලට එනවා ඒ ආසියා කුසලානේ ඒකේ ඒකේ තව එකක් තියෙනවා මේ ප්‍රේමදාසේ තමයි සුපිරි හතර ඒ කියන්නේ සුපර් 4 වටේ තරඟ තියන්න තිබ්බේ ඒවා මේ වෙනකොට ACC එක ඒ කියන්නේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ තීරණය කරලා තිනවා හම්බන්තොටට ගෙනියන්න තීරණය කියන්නේ ෆයිනල් ඩිසිෂන් එක කරන්න කන්සිඩර් කරමින් ඉන්නවා මොකද ලංකාවෙන් දීලා තියෙන කොළඹ තියෙන කාලගුණ තත්ත්වයත් එක්ක ලංකාවේ මේ වෙලාවේ තියෙන ඩ්‍රයි රීජන් එකක් වෙන දඹුල්ලට මේක අරන් යන් කියලා හැබැයි ඉන්දියානු ක්‍රිකට් බෝඩ් එක ඒ කියන්නේ BCCI එක දැඩිව විරෝධය පළ කරලා ඒකට බෑ කියලා තිනවා දඹුල්ලේ ගහන්න බෑ අපිට වෙන ග්‍රවුන්ඩ් එකකට යන්න කියලා. ඒගොල්ලෝ කියන්නේ හෝටල් පහසුකම් මදි කියලා. හැබැයි ඔතන තියෙන ඇත්තම කතාව දඹුල්ල කියන්නේ ටිකක් වේගපන්දු යවන්නන්ට වාසිදායක තනතිල්ල. ආ ඒතර පකිස්තානේ වේගපන්දු යවන්න මේ වෙලාවේ කෙලින්ම හොඳ මූඩ් ඉන්නේ. ඒ වේගපන්දු යවන්නන්ගේ ඇටැක් එක එදත් ඉතාම හොඳින් සාර්ථක වුණා ඉන්දු පකිස්තාන තරගයේ කෝලි රෝහිත් දෙන්නම අර මතකද 2021 වර්ල්ඩ් කප් එකේ මැච් එකේ වගේම යා පොළු දෙන්නම් පොළු දෙන්න පොළු ගියේ ශහින් තමයි කලින් එකේ ශහින් තමයි වේගපන්දු බලයනේ ඉතාම හොඳින් ක්‍රීඩා කරන වෙලාවක ඕක තමයි හේතුව ඔක අනිත් කතන්දරය මට කියා ගන්න ඕනේ 2025 සූර්යන්ගේ කුසලානේ චැම්පියන්ස් ට්‍රෝෆි එක දැනට තියන්න තීරණය වෙලා තියෙන්නේ පකිස්තානෙ හොස්ට් කරන්න දීලා තියෙන්නේ පකිස්තානට මේ තියෙන තත්ත්වයත් එක්ක ලෝක ක්‍රිකට් ඇතුලේ ඉන්දියානු කියන්නේ BCCI එකට තියෙන මේ අධික බලාධිකාරය සහ ඔවුන්ගේ බලපෑම එක්ක මම විශ්වාස කරනවා කිසිම වෙලාවක පකිස්තානෙ තියන්න වෙන්නේ නැහැ කියලා. يعني මේ වෙලාවේ BCCI එක ක්‍රිකට් තමන්ට නතු කරගෙන ඉන්නේ. يعني අපිට කට ආරම්භ බලන් හිටියගේ පකිස්තානෙ පැත්තට යන ගමන් මගදී වැටෙන මැච් එක අපි ගමේට දාගන්න. අපිට එනවා කියලා අපිට පොඩ බලගින්න chance එකක් තියෙනවා. ඒ අතරේ ජිල් බයිඩන් ජෝ බයිඩන්ගේ බිරිඳ ඇමරිකාවේ ජනාධිපති ආර්යව කොවිඩ් ප්‍රථම ප්‍රථමකයා ආ ජෝ බයිඩන් ඒවා ට්‍රම්ප් ගැන වෙන්නේදී ජෝ බයිඩන් මෙයාගේ ප්‍රථම එකන මැරුණා ජිල් බයිඩන් බයිඩන්ගේ එයාට දැන් කොවිඩ් එතකොට මේ දැන් ටක් ගාලා අපි බය වෙලාට මාස්ක් දාගෙන සහාර මේ මේ ටොයිලට් পেපර් එකතු කරන්න යන්න එපා ජිල් බයිඩන්ට කොවිඩ් එච්චරයි ඒක වෙන මොකුත් නැහැ අපි කලබල වෙන්න දෙන්න යා මෙහෙ ඇවිල්ලා ගියේ නැහනේ ඒව නෙවෙයි වැඩි එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනය තියන්න කටයුතු සූදානම් කරමින් තිබුණා. කවද්ද තියන්න තිබ්බේ? ඒක මට මතක විදිහට මේ ළඟ එන දවසක. 10 වෙනිදා කොහෙද තමයි මේ තියන්න નિયમિતව තිබුණා. මේකේ ජනාධිපතිතුමා පක්ෂ නායකයා හැටියට කියලා තිබුණා සම්මේලනේ තියන්න කලින් බලමණ්ඩල 70ක් පිහිටවන්න කියලා. එතකොට පාලිතරංගේ බණ්ඩාර තාම යහුසුලුව වැඩ කරලා බලමණ්ඩල 153ක් පිහිටවනවා 70ක් කිව්වොත් 153ක් බලමණ්ඩල පිහිටවනවා තව බලමණ්ඩල 9යිලු නැවත පිහිටවන්න තියෙන්නේ ඒ බලමණ්ඩල 9ේ රාජකාරි බාර දුන්න නායකයන්ගේ යම්කිසි අකාර්යක්ෂමතාවයක් හින්දා ඒ ටික කරගන්න බැරුණා ඒ ටික දැන් නැවත ඒ ටික කරනවා කියලා තියෙනවා ඒව නෙවෙයි ඒකත් නෙවෙයි මේ නිවුස් එක එක්සත් ජාතික පක්ෂයේ පවත්වන්නට નિયમિતව තිබුණු පක්ෂ සම්මේලනය අයහපත් කාලගුණ තත්ත්වයේ හින්දා දින නියමයට කල් දානවා චක්‍රාර කියන මට තේරෙන්නේ මොකද්ද අයහපත් කාලගුණේ පක්ෂ සම්මේලනයේදී බලපෑම කියලා කියන දැන් ඉන්දියා පකිස්තාන් මැච් එක ගහනවා ඉන්දියා අයහපත් කාලගුණේ අර දැන් ඊයේ මැච් එකටත් වැස්සා අපි දැන් ඊයේ මැච් එකටත් වැස්සා ශ්‍රී ලංකා බංග්ලාදේශ් මැච් එකටත් වරින් වර වැස්සා අයහපත් කාලගුණේ මැද්දේ පිට්ටනියේ වහලයක් නැතුව පිට්ටනියේ ගහන මැච් එක ගහනවා සිරිකොත ඇතුලේ සිරිකොත හෝ සුගත දාස හරි කොයි හරි සුගත දාස හරි කොහරි වහලයක් යට තියෙන පක්ෂ සම්මේලනේ මචං අයහපත් කාලකට තියෙන්න තියන්නේ කොච්චර කාලයකටද දින නියමයක් නේද මොකද්ද මගේ මොකද සිරිකොතේ වහලෙ හිල්ලලා මොකද ඒකට කන්ටිනියුස්ලි හෙන ගන්නවද දඩාවකට මොකද්ද මේ කියන අයහපත් කාලගුණ තත්ත්වය කියන්නේ අයහපත් කාලගුණේ දේශපාලන අයහපත් කාලගුණේ ඔව් එහෙම එකක් තමයි මේ වෙන්නේ මොකද මේ අය පයින් ගෙන ආද මේ මේ පක්ෂ සම්මේලනයේ එනවද මේ බස් එකේ කොච්චි නෑ ඔක්කොම වාහන වල එන කට්ටිය ඉන්නේ මෙවිලා පේනවා හුලඟට යනවද මේ මිනිස්සු ඈ අර සමහරට අර සරන් හින්දා
sarang ulage giyama katai neda නැතත් සරම පෙඟුනම හෙලිව පේනවා වගේ හිතනවා පේනවා වගේ එහෙම මොකක් හරි මේ මට තේරුම් ගන්නම බෑ මොකද්ද මේගොල්ලන්ගේ සම්මේලනයේට කාලගුණෙන් දැන් එහෙම බැලුවම දැන් අයහපත් කාලගුණේ හින්දා අපි ඩේලි ඩෝස් එකක් නොකර ඉන්න බෑ දැන් දනුම් පයින්න එහෙමනේ දැන් අයහපත් කාලගුණේ හෝ මොකක් හරි තත්ත්වයක් හින්දා දැන් අපි කලින් කතා කරේ ග්‍රවුන්ඩ් එක වෙනුව එක මාරු කරනවා ඉතින් එනකෝ හරි තියන්න එනකෝ හරි වෙන්නේ ඒකට සාගර නේද සාගර ඕ සාගරයි සාගරේ ගොඩ ගැලුවා සාගරේ බොරුට ගැවිලා කියන්නේ සාගරේ ගොඩ ගැලුවත් පචා මුණ ස්ට්‍රේට් ෆේස් තාඩු මුණ ඇගේ පදනේ මන්න ඇගේ පදේ මගේ කටින් නෙවෙයි මං කියන්නේ සාගර වෙන්නේ සාගරේ කට වෙන සාගරේ කට වෙන ඒකේ සාගරේ කටයි මොලේයි සාගරේ ජීවිතය අතර සම්බන්ධයක් නැහැ කට ඉල්ලන්නේ කාටද අකට මකට 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 සාගර සාගර අයින් වෙලා යයිද දැන් අපේ වැඩට තරහ ගිහිල්ලා තරහ එන්නේම නැහැ ඉතින් මේ ෂුවර් එකට මේ එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයේ තියාගන්න කලින් තවම කරි ගැට දෙක තුනක් තියෙනවා ගහලා ගන්න තවම හරි ඩීල් ටිකක් තියෙනවා හරියටම බැලන්ස් කරගන්න එහෙම නැත්නම් සමහර විට අර පැත්තෙන් එන්න ඉන්න ටිකක් අරගෙනම ඒක තමයි දැන් ඔය සම්මේලනයේදී මචං ඇවිල්ලා අනවුස්මන්ට් කීපයක් දෙන්න එපා පක්ෂ නායකයෙක් හරි පක්ෂ ලේකම් හරි කවුරු හරි දෙන්න එපා ටෝක්ස් ටික මේකයි අපේ සැලසුම මෙහෙම වෙනවා ඔගොල්ලෝ හිතන්නේ නැති කෙනෙක් ජනාධිපති වෙනවා අගමැති වෙන්නත් ඔගොල්ලෝ හිතන්නේ නැති කෙනෙක් අරගෙන මොන හරි ඒක කියන්න පුළුවන් ගන්නට වැඩේ හදාගන්න එපා දැන් දහස් පක්ෂ කට්ටිය ඇවිල්ලා කිව්වේ ලොකු වෙනසක් වෙනවා ඈ ලොකු වෙනසක් තාම උන්ට හිතාගන්නද මොකද්ද වෙන්න යන වෙනස කියලා ඉතින් ඊට වඩා පිළිවෙලට මොකක් හරි එළියට කියන්න ඕනේ හින්දා වෙන්න ඇති මේ පොඩි කල් ගැනිල්ලක් ගන්න අනේ කේත කල් ගන්න මචං රනිල් තරන්නේ කින්නද මචං කල් ගන්න කල් තමයි ඉතින් යාගේ දක්ෂතාවයේ තින්නේ කල් දාගන්න. අපිට පක්ෂ සම්මේලනේ නැතුවම යන්නත් පුළුවන්. දැන් එහෙම වුණා. එහෙම වුණා. අර අර සජිත් පක්ෂ දෙකට කඩන්නම හදන කාලේ සම්මේලන නැතුව යනවා. ව්‍යවස්ථාව අලුත් වෙනවා කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඔබ දන්නද දැන් මේ දවස්වල රනිල් 13 ප්‍රෝනේ. ඔව්. 13 ප්‍රෝනේ. බැලුව බැලමට. ඇත්තටම බලපන් පළාත් සභාවට නැති කරේ කවුද කියලා. ගැහුවා ගැටයක් මචං සීමා නිර්ණය කොහොමද තභාව කියලා හදවවා සීමා නිර්ණයක් නැහැ පළාත් සභාව ඡන්දෙත් නැහැ පළාත් සභාවේ හිටියපු මන්ත්‍රීවරු අපතේ උන් ටිකක් නැහැ උන් ට මතකත් නැහැ මතකත් නැහැ ආණ්ඩුකාරයෙක් එක්ක එක කෝල් එකයි දෙකයි වැඩේ යනවා මචං ඉතින් එහෙම තමයි කියන්නේ දැන් එළියට පෙන්නනවා රනිල් 13 ප්‍රෝ කියලා හැබැයි 13 මේ වෙලේ 13ට තිබ්බ ටිකක් තිබුණානේ ඔය 13ේ ෆයිට් එක තිබුණේ පොලිස් බලතල සහ ඉඩම් බලතල දැන් මොකුත් නැහැ දැන් මොකුත් නැහැ මොකුත් නැහැ දැන් හරිනේ මේකයි මේකයි ඕකටයි කියන්නේ කාලය විසඳනවා කියලා ප්‍රශ්න කාලය අපේ ජනාධිපතිතුමා නිතර විශ්වාස කරන එකක් තමයි කාලය ඕනම ප්‍රශ්නයකට විසඳුමක් කාලය ළඟ තියෙනවා ඉතින් පුළුවන් තරම් කාලය ගන්න දැන් මොකද්ද මේකට උත්තරේ උත්තරේ මම දෙන්නේ නැහැනේ උත්තරේ දෙන්නේ කාලය විසින් එතකොට ඔයා මොකද කරන්නේ මම කාලය ගන්න අනික මම තනි මිනිහ මම තනි මිනිහ කාලය ගන්නවද මම බලපොරොත්තු වෙනවා ඔය ගැන ද ලීඩේගේ ලස්සන එකක් තිබ්බා මේ මොනවාද රනිල් කියන්නේ රනිල්ගේ සාමාන්‍ය දැන් රනිල්ට ඕන දේ රනිල් කරගන්නවනේ දැන් අරගල කරන්න බෑ කිව්වා ඔක්කොම සුද්ධ කරා එහෙමනේ රනිල් කියන්නේ හැලට අර කංකම් බූරු කරනකොට මං කියන දේ අහනවද ඔව් ඔව් එහෙමනේ රනිල්ගේ ඇටිටියුඩ් එක සාමාන්‍ය එහෙමයි හැබැයි 13 සම්බන්ධයෙන් Thank you.